අයිවන් දරුවනේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා මම හිතන්නේ මාව හොඳට ඇහෙනවා ඇති සියලු දෙනාටම එහෙනම් අපි අද දින ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 වර්ෂය සඳහා අපස උසස් පෙළ විභාගයට වාණිජාංශයෙන් පෙනී සිටින දරුවන්ට ගිණුම්කරණය සම්බන්ධයෙන් අපේ පන්තිමාලාව ආරම්භ කිරීමට තමයි අපි මේ සූදානම් වෙන්නේ නේද පුතේ රයිට් එතකොට අපේ ආයතනය හරහා කොමස් අකඩමිය හරහා අපි ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව කියන විෂයන් ධාරාවන් සඳහා උපකාරක පන්ති ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් ආර්ථික විද්‍යාව පන්ති අපි ඊයේ සහ පෙරේදා පවත්වුවා ඒකේ ඊළඟ විෂය විදියට වැදගත්ම විෂයක් වන ගිණුම්කරණය සම්බන්ධයෙන් පන්ති මාලාව තමයි පුතේ අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි එතකොට මම මේ වෙනකොට ඔය කට්ටියට නිබන්ධනයකුත් එවලා තියෙනවා රයිට් නිබන්ධනයට අපි යන්න කලින් චුට්ටක් අපි මේ විෂය ගැන තව පොඩි විනාඩියක් විනාඩි 5ක් 10ක් අරගෙන චුට්ටක් සාකච්ඡා කරමු මොකද එදා අපි ආරම්භක සම්මන්ත්‍රණයේදී විෂය නිර්දේශය හඳුන්වා දීම සහ විෂය පිළිබඳ මූලික අදහසක් ඔය කට්ටියට ඉදිරිපත් කරා මම හිතනවා ඒ ඊට වඩා දැන් ගිණුම්කරණයේ විෂය සම්පූර්ණයෙන්ම තෝරගෙන ඔය කට්ටිය උසස් පෙළට පෙනී සිටින්න සූදානම් දරුවන් නිසා පුතේ මේ පිළිබඳව ඔය කට්ටිය පොඩ්ඩක් විෂය පිළිබඳ මීට වඩා වැඩිපුර දැනුමක් අවබෝධයක් ලබා ගත්තොත් හොඳයි කියලා හිතනවා අපිට මේ ගමන හොඳින් අවසන් කරා හොඳින් අවසන් කරනවා කියන්නේ පුතේ මොකද්ද උසස් පෙළට හොඳ සාමාර්ථයක් ගිණුම්කරණය සඳහා හොඳ සාමාර්ථයක් ලබා ගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ නේද අපිට එතකොට අපේ විෂයම ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයන එහෙම නැත්නම් කොමස් අංශේ නේද ගණකාධිකරණය කළමනාකරණය ඔය කියන අංශ අතර තියෙද්දි අපි තමා මේ වැඩේ හොඳටම කරන්න ඒ කියන්නේ පුතේ අපි තමා කළමනාකරණයේ විෂයක් විදියට උසස් පෙළ ළමයි අතරින් ඉගෙන ගන්න එහෙනම් පුතේ අපේ වැඩේ අපි ඉස්සල්ලා හොඳින් කළමනාකරණය කරගන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. නැත්තම් අපි හොඳින් අපේ වැඩේ සැලසුම් කරලා ඉලක්කයක් කරා යන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඔකට ව්‍යාපාර අධ්‍යයනයේදී ඉලක්ක පිටුවා ගැනීම, කළමනාකරණය කරන්නේ කොහොමද? ඒව ගැන කියලා දෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී ඔකට්ටියට මේ උසස් පෙළ සම්බන්ධයෙන්, ගිණුම්කරණයේ විෂය සම්බන්ධයෙන් ඔකට්ටිය තබා ගත යුතු ඉලක්කය මොකක්ද? ඒ ඉලක්කය සපුරා ගන්නට ඉටු කර ගන්න ඕනේ කටයුතු ටික මොනවද? ඒ සඳහා අපේ මේ පන්තියෙන් ඔකට්ටියට කොපමණ දායකත්වයක් ලබා දෙනවද ඒ වෙනුවෙන් අපි කොපමණ කැපකිරීමක් කරනවද කියන කාරණේ ඔකට්ටිය දැනගෙන ඉන්න ඕනේ නේද අපි කතාවටත් කියනවානේ සිංහල කතාවක් තියෙනවානේ දැනගෙන ගියොත් හතරගම නොදැන ගියොත් අතරමඟ කියලා අහලා තියනවා නේද පුතේ එහෙම කියමනක් නේ සිංහල කියමනක් තියෙනවානේ දැන ගියොත් හතරගම නොදැන ගියොත් අතරමඟ අපටත් එහෙම තමයි වෙන්නේ පුතේ ඔකට්ටියට මේක අලුත් විෂය ධාරාවක් සාමාන්‍ය පෙළට ඔකට්ටිය විෂයන් 9ක් ඉගෙන ගන්නට ඇති. සමහර විට ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයත් ඔකට්ටිය ඉගෙන ගන්නට ඇති. මෙතන ඉන්න දරුවෝ. සමහර අය ඒක ඉගෙනගෙන නැතු වෙන. හැබැයි පුතේ ඒක ඉගෙන ගත්තාය නොගත්තාය කියලා උසස් පෙළට ඒක ඍජු ලෙස බලපෑමක් වෙන්නේ නැහැ. උසස් පෙළ විෂය නිර්දේශය තුල පුතේ ගිණුම් කරණය බිඳුවේ ඉඳලා සියල්ල කියලා දෙනවා. ඇයි එහෙම කියලා දෙන්නේ? දැන් අපිට කියන්න පුළුවන් එහෙනම් කොහොම මේ උසස් පෙළට කොමස් කරන්න එන්න ඕනේ? ඕ ලෙවල් වල ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරණය කරපු ළමයි විතරයි කියලා නෑ එහෙම එකක් නෑ එතෙන්දී පුතේ ඒ විෂය හඳුන්වලා දෙන්නේ ඒක හඳුන්වා දීමේ විෂයක් මෙහෙම විෂයක් තියෙනවා මේකෙන් මොකද්ද වෙන්නේ කියන හඳුන්වා දීමේ විෂයක් විතර තමයි ඕ ලෙවල් වල මේ විෂය කරන්නේ හැබැයි උසස් පෙළ ගිණුම් කරණය තුලදී තමා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය තුලදී තමා පුතේ මේක ප්‍රායෝගිකව ලෝකේ ව්‍යාපාරික ලෝකේ මේ ගිණුම් කරණය කොහොමද ප්‍රායෝගිකව යොදා ගන්න කියලා ඉගෙන ගන්න තියෙනවා. එතකොට පුතේ අපි න්‍යායාත්මකව 11 වසරේදී ඉගෙනගත්ත කරුණ වලට වඩා හාත්පසින්ම වෙනස් කරුණු තමයි අපට ප්‍රායෝගිකව ගිණුම් කරණය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න තියෙනවා. එක උදාහරණයක් කියනවා මම ඔකට. නැත්තම් ගොඩක් ළමයි හිතනවා මේ ඕ ලෙවල් වලට අපි කරේ නෑ ඒ හින්දා අපට මේක කරන්න බැරි වෙයි කියලා. එහෙම එකක් නෑ. ඒ වගේම ඕ ලෙවල් කරපු ළමයි අදිමාණයෙන් ඉන්නපා අපි යෝව කරලා තියෙන අපට ඕක ගේමක් නෙවෙයි කියලා. හරිද පුතේ ගේමක් වෙනවා ඇයි දන්නවද ඕ ලෙවල් වලට වඩා ඒ ලෙවල් වල පොඩි වෙනස්කම් තියෙනවා ඔය කට්ටිය පුතේ මතක ඇති ඔය කට්ටියට ඕ ලෙවල් වලට ඉගෙන ගත්ත ඔය කට්ටිය මුදල් පොත කියලා දේ ඉගෙන ගත්ත නේද ඉගෙන ගත්ත දරුවෝ දන්නවා හැබැයි පුතේ ඒ ලෙවල් වලට ආවට පස්සේ මේ මුදල් පොත කියලා මූලික පොතක් නෑ පුතේ හරිද මේ මුදල් පොත කියන මූලික පොත කොටස් දෙකකට අපි ඉගෙන ගන්න එකක් තමයි පුතේ ලැබීම් ජර්නලි අනික තමා පුතේ ගෙවීම් ජර්නල්
හරිද? ගෙවීම් ජර්නලි. ඔය එක වෙනස. රයිට්? ඊට අමතරව ඔය කට්ටිය ඉගෙන ගත්ත බැංකු ගිණුම කියලා. බැංකු ගිණුම කියන එක මූලික පොතක් විදිහට ඔය කට්ටිය ඉගෙන ගත්තේ. ඕ ලෙවල් වල. හැබැයි පුතේ ඒ ලෙවල් වලදී මේ බැංකු ගිණුම කියලා මූලික පොතක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒකේ කාර්ය මේ බැංකු ගිණුමේ කාර්ය මේ ලැබීම් ජර්නලිය සහ ගෙවීම් ජර්නලිය ඉටු කරනවා. එතකොට මුදල් පොතේ කාර්ය බැංකු ගිණුමේ කාර්ය සියල්ලම මේ ලැබීම් ජර්නලිය සහ ගෙවීම් ජර්නලිය තුල තමා සිදු කරන්නේ. එතකොට මේවා ඔකට්ටි අලුතෙන් ඉගෙන ගන්න. එතකොට පුතේ අර ඕ ලෙවල් මානසිකත්වයෙන් ආවොත් එහෙම මේවා දන්නවා කියලා හිතාගෙන හිටියොත් එහෙම මේවා කරගෙන යන්න බෑ. නේද? හැබැයි ඔයා තව දෙයක් ඕ ලෙවල් වල ඉගෙනගත්ත දේවල් වල දැනුම ඔයාට මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. නෑ කියලා මං කියන්නේ නෑ. පුළුවන්. හැබැයි මං කියන්නේ එහෙම ඉගෙනගත්ත අය කියලා අදිමානෙකින් ඉන්න එපා. එතකොට ඔයාට අපි අලුතෙන් කියලා දෙන දේවල් අලුත් න්‍යායාත්මකව කියලා දෙන කරුණු ඔයාගේ ඔළුව මොලේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්න. එතකොට ඒක ඔයාට ඉස්සරහට ඉදිරි විෂය කොටස් ආවරණය කරගත්තී ඒක පුතේ ඔයාට අවාසියක් වෙනවා. මං ඒක A level accounts පන්තිර එන හැම දරුවෙක්ටම කියන කතන්දරයක්. මොකද පුතේ අපි දන්නවා O level වල accounts ඉගෙනගෙන ඒකට ඒකක් අරගෙන සමහර විට accounts කරන්න එනවා A level. හැබැයි එහෙම ආව කියලා ඔයාගේ දැනුම හොඳයි පුතේ. හැබැයි එහෙම ආවාය කියලා A level ගිනුම් කරණය සුළු කොට තකන්ට එපා. තේරුණාද පුතේ? A level ගිනුම් කරණය සුළු කොට තකන්ට එපා. මොකද එහෙම කරොත් ඔයාට ඒක මේ විෂයේ අවසාන භාගයේදී ඔයාට ඒක අමාරු වෙනවා. විෂය. තේරුණාද? ඒ හින්දා ඔයා මුලින්ම ඔයා දැනුම හිතේ තියාගන්න. ඒ දැනුමත් යොදාගෙන අපි අලුතෙන් A level වලට කියලා දෙන දැනුමත් යොදාගෙන ඔයාට හොඳ ගමනක් යන්න. එහෙම ඉගෙන ගත්ත නැති දරුවොන්ට අලුත්ම මනසකින් නේද අලුත්ම විෂයක් විදියට සියල්ලම අලුතෙන් ඔළුවට දාගත්තට පස්සේ එයාටත් ඒ විදියටම හොඳ ගමනක් යන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා O level වල ගිනුම් ඉගෙන ගත්තයි නෑය කියන කට්ටියට ගැටලුවක් වෙන්නෙත් නෑ. ඉගෙන ගත්තයි කියන කට්ටියට ගැටලුවක් වෙන්නෙත් නෑ. ඒ කට්ටියට අවාසියක් නොවෙන්න, ඉගෙන නොගත් ළමයට අවාසියකුත් නොවෙන්න බොහොම සමබරව අපි මේ විෂය උගන්වනවා. තේරුණාද පුතේ? අනික තමා මේ පන්තිය තුල අපි යම්කිසි කාලසටහනකට එහෙම නැත්නම් ප්ලෑන් එකකට සැලසුමකට අනුව තමයි අපි මේ පන්තිය පවත්වාගෙන යන්නේ. ඒක ගැන සාකච්ඡා කරන්න තමයි මම දැන් යන්නේ විනාඩියයි කල්ගාලව කට්ටියක කියලා. රයිට්? අපි ඊට පස්සේ අපේ විෂය ආදා ආරම්භ කරන්න යනවා. මෙන්න මේ වගේ වැඩ. අපි ඉස්සරවම පුතේ අපට අරමුණක් අපි පිහිටවා ගන්න ඕන. අරමුණ. නේද? මම මේක ව්‍යාපාර අධ්‍යයනයේ පන්තිත් කරා. ඒ හින්දා ඒක නැති ළමයි අද මෙතන ඉන්න පුළුවන්. ඒකයි මම මේක නැවත කරන්නේ. අරමුණක් අපි පිහිටවා ගන්න ඕන. එහෙනම් පුතේ අද අරමුණු කරගන්න ඔකට්ටි මේ අද ආරම්භ කරන උසස් පෙළ ගිනුම් කරණය විෂයට උසස් පෙළ ගිනුම් කරන විෂයට පුතේ ඒ සාමාර්ථයක් මොකද්ද ඔකට්ටි ගන්න ඕනේ? ඒ සාමාර්ථයක් ඔන්න අපේ ඉලක්කය අරමුණ. තේරුණාද? ඒ සාමාර්ථය ඔයා ඕක අද හොඳට හිතට ගත්තොත් පුතේ ඔයාට අනිවාර්යයෙන්ම එක් කරන්න පුළුවන්. ඒ ඒකට යන පාර අපි හරියට මොකක්ද පෙන්නලා දෙන්න. පෙන්නලා දෙනවා විතරක් නෙමෙයි පුතේ අපි ඒ පාරේ ඔකට්ටේ එක් කරගෙන යනවා. එන්න බැරි වැටි වැටි යන ළමයි අපි උදව් කරනවා. නැගිටලා නැවත යවනවා ඒ පාරේ. එහෙම නැතුව පුතේ එන ළමයා ආපු දෙන් නැති ළමයා ඔහෙ ගියපු දෙන් කියලා අපි එහෙම කරන්නේ නැහැ. තේරුණාද? මේ පන්ති පුතේ අපි කොමස් ඇකඩමි එක පටන් ගත්තේ ඔය රැල්ලට යන පන්ති රටාවෙන් තොරව. තේරුණාද? දුවන්නන් වාලේ රැල්ලට යන පන්ති රටාවෙන් තොරව අවශ්‍ය දරුවෝ අපෙත් එක්ක එකතු වුනහම ඒ දරුවන්ට නිසිමඟ පෙන්වීමක් ඔස්සේ ඒ සාමාර්ථයකට array යන්න තමයි අපි කරන්නේ. එහෙමනම් අපි මීට පෙරත් අපෙත් එක්ක හිටපු ළමයට අපි ඒ සාමාර්ථ ළඟා කරලා දීලා දින ඕන තරම්. රයිට්? හැබැයි අපෙත් එක්ක අඛණ්ඩව දිගින් දිගටම පන්ති වලට සහභාගී වෙලා අපේ මඟ පෙන්වීම අනුව අපෙත් එක්ක අත්වල් බැඳගෙන ගියොත් ඔය කට්ටියට ඒ සාමාර්ථයක් කියන දේ සිහිනයක් වෙන්නේ නැහැ. තේරුණාද? සිහින නෙවෙයි අපි සැබෑ කරනවා. රයිට්? සිහින විදියට අපි ඒවා තියන්න ඒවා සැබෑ කරනවා. මෙහෙම පුතේ ඒ සාමාර්ථයකට යන්න බැහැ නිකන් කයිවාරු ගැහුවා. ඒකට පුතේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඔන්න ඒක ගැන තමයි දැන් අපි කතා කරන්නේ. මොකද්ද වැඩපිළිවෙල? වැඩපිළිවෙල. ඕක තමයි පුතේ අපේ සැලසුම වෙන්නේ. රයිට්? මේක පුතේ මේ ආවට ගියාට අපි පන්ති කරනව නෙවෙයි නේද? මේට අවුරුදු ගානකට ඉඳලා අවුරුදු 10කට යහ අපි A level වලට පන්ති කරනවා.
හරිද? ඒ කරන්නේ වෙන වැඩක් කරන්න නැතුව නෙවෙයි. රයිට්? අපි එදත් අපි කිව්වා ගුරු මාර්ගෝපදේශනවලට අනුව, විෂය නිර්දේශයට අනුව ඒවට අවශ්‍ය අනුකූල විදිහට තමයි අපි මේ පන්ති කටයුතු කරන්නේ. රයිට්? ඒ හින්දා අපි මේකට සරසුමක් හදා ගන්නවා, වැඩපිළිවෙලක් හදා ගන්නවා කොහොමද? පළවෙනි දේ තමයි පුතේ ඔය කට්ටිය මොකද්ද වෙන්න ඕනේ? පළවෙනිම දේ මොකද්ද වෙන්න ඕනේ? පළවෙනිම දේ තමයි අකණ්ඩව පන්තියට සහභාගී වෙන්න ඕනේ. රයිට්? අකණ්ඩව පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. අද එනවා, ඊළඟ සතිය නෑ, ආය එනවා, ඊළඟ සතිය නෑ, මගක් එනවා, ඩිස්කනෙක්ට් වෙනවා, එහෙම බෑ පුතේ. හරිද? එහෙම බෑ. ඇයි ඒ? විෂය පුතේ මේක පාඩමෙන් පාඩමට බද්ධ වෙච්ච විෂයක්. මම දැන් මේ පටන් ගද්දි විෂය නිර්දේශයේ පැහැදිලි කරද්දී ඔයාලට පෙන්වන්න. ඒ පාඩම් පෙළ ගස්සලා තියෙන පුතේ ඒවා එක පාඩමක කොටස් ඊළඟ පාඩමට සම්බන්ධ. දම්වැලක් වගේ පුතේ. තේරුණාද? ගිනුම්කරණයේ හැඳින්වීම යටතේ ඉගෙන ගන්න ටිකේදී ගන්න දැනුම ඔයාට ඉතින් එහා පාඩමට අවශ්‍ය වෙනවා. පළවෙනි පාඩම මගහැරුණොත් ඔයාට දෙවෙනි පාඩමත් මගහැරෙනවා. ඇයි ඒ? දෙවෙනි පාඩමට ආවත් දෙවෙනි පාඩම කරද්දී ඔයාට බෝරින්. මේ මොනවද මේ කියන්නේ? අයියෝ මේ මොකද්ද කියන්නේ කියලා හිතෙනවා. තේරුණාද? ඇයි ඒ? දෙවෙනි පාඩම කරන්න පුතේ පළවෙනි පාඩමේ දැනුම තියෙන ළමයිට. ඒතර පළවෙනි පාඩම මගහැරිච්ච දරුවෙක් දෙවෙනි පාඩමට ආවොත් එහෙම එයාට නිකන් ඒක අnder දෙමල. තේරුණාද? ඇයි මේක අලුත් විෂයක් නෝ කටට පුතේ අනික? ඒ හින්දා මම ආදරෙන් කියනවා මෙන්න මේ වැඩේ ඔකට කරන්න. අකණ්ඩව පන්ති වලට සම්බන්ධ. නොවැළැක්විය හැකිම හේතුවක්. නේද? මොකක් හරි කරන්න බැරිම දෙයක් තිබ්බොත් නොවනවා ඇරෙන්න පුළුවන්. අනිත් එක මේ වෙලාව පුතේ. සවස 7 කියන්නේ ඔකටගේ දවල් වරේ සියලු වැඩ කටයුතු අවසන් කරලා බොහොම නිවිසනසින්නේ ගෙදෙට්ට වෙලා ඉන්න වෙලාව. නේද? යාළුවොත් එක්ක ගමන් යන්න නැහැ, වෙඩින් වලට යන්න නැහැ. නේද? නෑදෑ ගෙවල් වල යන්න නැහැ. මේ ගෙදර ඉන්න වෙලාව. හවස 7 ඉඳලා 9 වෙනකන් කියන්නේ ඔකටි ගෙදර රැඳෙන වෙලාව. ඒ හින්දා ඔකටින හොඳටම මේ පන්තියට අකණ්ඩව සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකයි මේ ඔකටින වඩා සුදුසුම වෙලාවක් අපි තෝරාගෙන තියෙන්නේ. හරිද? මේ අකණ්ඩව පන්ති වලට සහභාගී වෙන්න. ඊළඟ එක තමයි පුතේ මේක අනිත් විෂයන් වලට වඩා වෙනයි ගිනුම් කරන. මේකෙදි පුතේ අපිට ගණන් හදන්න තියෙනවා. ගණන් කියන්නේ මේ ඕ ලෙවල් වල 1 1 2 කියන ගණන් නෙවෙයි. ගිනුම් කරණයට අදාළ ගණන් තියෙනවා. රයිට්? ඒ හින්දා අපි මේකට පුතේ විශේෂයෙන්ම නිබන්ධන ලබලා දෙනවා. නිබන්ධන කට්ටලයක් ලබලා දෙනවා. හරිද? නිබන්ධන ලබලා දෙනවා. එතකොට මේ නිබන්ධන ලබලා දෙන්නේ අර සාමාන්‍ය තියරි විෂයන් වලට වගේ සටහනට අමතරව අපි ඔකටිට ගණ නැත්තම් අපි පුතේ මම පන්තියේ ගාන කියවලා ඔයා ගාන ලියාගෙන ගාන හදන්න කියොත් එහෙම අපිට ගණන් හදන ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා පුතේ ගණන් ටික අපි නිබන්ධන විදිහට දෙනවා. ඒ වගේම අවශ්‍ය සටහනුත් අපි දෙනවා. සටහනක් නිබන්ධනයට ඇතුළත් කරනවා. අවශ්‍ය සටහන් විතරක් නිබන්ධනයට. ඊට පස්සේ අභ්‍යාස. අභ්‍යාස අපි නිබන්ධනයට ඇතුළත් කරනවා. right පාඩමක් ගත්තට පස්සේ මේ පාඩමේ නිබන්ධනයට යන්න ඕන සටහන් ටික නිබන්ධනය දෙනවා. අනිත් සටහන් ටික පුතේ අපි පන්තියේදී ලියාගන්න. හරිද? සියලු සටහන් නිබන්ධනයට දාලා දෙන්නේ නැහැ. හේතුව තමයි එහෙම දුන්නට පුතේ ළමයිගේ ඔළුවට යන්නේ නැහැ. තේරුම් ගන්න. මේක මොකද්ද රැල්ලක් කරගෙන නිබන්ධන නිකන් පොත් පිටින් මුද්‍රණය කරලා දෙනවා ළමයිට. ඒක තේරුමක් නැහැ පුතේ. ඔය කට්ටිය අපි කියන දේ අහගෙන ඔයා ඒක හිතට අරගෙන තමයි පුතේ ඔයා සටහන් පොතට ගන්න. එතකොට ඔයාගේ පුතේ මොලේට ගිහිල්ලා තමයි ඒක සටහන් පොතට යන්නේ. තේරුණාද? ඒක මනෝවිද්‍යාත්මකව විද්‍යාත්මකව දෙයක් තමයි. ඔයා සටහන ලියා ගන්නවා කියන්නේ ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. ඒ ලියන සටහන ඔයාගේ මනසේ තියෙන සබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හින්දා අපි තෝරලා බේරලා නිබන්ධනය තුල දෙන්න ඕන සටහන් ටික නිබන්ධනය තුල දෙනවා. ඔයා ලියා ගන්න ඕන සටහන් ටික පුතේ අපි ඔයාට ලියා ගන්න දෙනවා. ඊට අමතරව අභ්‍යාස ටික අපි නිබන්ධනයට ඇතුළත් කරලා දෙනවා. හරිද? ඊට අමතරව අපි අභ්‍යාසය කරගෙන යනකොට අපි පාඩම් කරගෙන යනකොට උදාහරණ සාකච්ඡා කරනවා. ඒක ප්‍රායෝගික සිදුවීම් වෙන්න පුළුවන්. උදාහරණ විදියට ගණන් වෙන්න පුළුවන්. ඒවා අපි පන්තියේදී සාකච්ඡා කරමු. හරිද? එතකොට මේ නිබන්ධන කට්ටලය ඔයා
බොහොම සුරක්ෂිතව තියාගන්න ඕනේ. මම ඒකට ඔයාට ලිපි ගොනුවක් නඩත්තු කරන්න කියලා කියනවා ෆයිල් එකක්. ලිපි ගොනුවක් තියාගන්න ඕනේ. හරිද? නිබන්ධන ටික පිළිවෙලට. අනිත් එක නිබන්ධනය දුන්නට පස්සේ ඒකේ දිනේ දාලා අද සාකච්ඡා නිබන්ධනය සාකච්ඡා කරන දිනේ ඒකේ දාලා තියාගන්න. එතකොට ඔයාට පැටලෙන්නේ නැහැ. සටහන් පොතේ දාගන්න ඕනේ දිනේ අනිවාර්යයෙන්ම පන්ති පටන් ගන්නකොට නිබන්ධනයේ දාන්න ඕනේ. රයිට් නිබන්ධනය අපි කරන තැන ඉඳලා දිනේ දාලා කරන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ. එතකොට මේ නිබන්ධන ටික ලස්සනට ෆයිල් එක ගොනු කරලා තියාගන්න. රයිට්? ඔයා පාඩම් කරන වෙලාවට නිබන්ධනයේ දාන තියනවා, අභ්‍යාසය තියනවා. ඔයාගේ පොතේ අභ්‍යාසයේ හදපු එක තියෙනවා. රයිට්? දෙක බලාගෙන ඔයාට හදන්න. රයිට්? ඊට පස්සේ මේ ටික තමයි ඔයා පිළිවෙලට තියාගන්න ඕනේ. හරිද? ඊළඟ කාරණේ තමයි අපේ ඊළඟ වැඩසටහන සැලසුම තමයි මොකද්ද? ඔය කට්ටියට පුතේ අවශ්‍ය අවස්ථාවලදී අපි විභාග පවත්වන විභාග පැවැත්වීම දැන් පහුගිය කාලයේ සිදුවිච්ච දෙයක් තමයි පුතේ පාසල් වල වාර විභාග පවත්වන්නේ නැහැ. දැන් මේ සැරේ A level කරන දරුවන්ටත් එහෙමයි. ගොඩක් දරුවන්ට වාර විභාග මගහැරිලා තියෙනවා. ඉතින් පුතේ මේ විභාග වලින් තමයි ඔයා ඒ වෙනකන් ලබාගත්ත දැනුම ඔයාගේ මනසේ කොච්චර දුරට රැඳිලා තියෙනවද කියලා ඔයාට අවබෝධ කරගන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා අපි විභාග පවත්වන. එතකොට මේ විභාග පවත්වන නිසා තමයි මම ඔයාට කිව්වේ ඔයාගේ ලිපිණය මට හරියට එවන්න කියලා. හරිද? කෙනෙක් මෙතන ඉන්න දරුවෝ කවුරු හරි මට ඒ විස්තර ටික එවලා නැත්නම් පුතේ මෙන්න මේ නම්බරයට ඒක එවන්න ඕන. 0.70122.700. ඔය නම්බරයට WhatsApp message එකක් දාන්න ඔයාගේ නම ලිපිණය තා WhatsApp නම්බර එක WhatsApp නම්බර එක මට එවන්න ඕන. තා විෂය නැත්නම් විෂයම නෝනේ මට ව්‍යාපාර අධ්‍යයනය කරනවානේ. විෂය මොකද්ද කියන මෙන්න මේ කාරණා ටික මට එවන්න ඕනේ. මෙතන ඉන්න දරුවෝ මට මේ වෙනකොට එවලා නැහැ. එතකොට පුතේ ඔයා මේ අපට ලබා දෙන ලිපිණයට අපේ ප්‍රශ්න පත්‍රය එවනවා. හරිද? ඔයා ඒවට පිළිතුරු ලියලා අපට නැවත එවන්න ඕන. ඒ හින්දා තමයි මේ අපි ලිපිණේ හරියට ඉල්ලගන්නේ ඔකට්ටි. එතකොට ඔයා ප්‍රශ්න පත්‍රයට ලියන ප්‍රශ්න පත්‍රය අපි බලන පුතේ පෞද්ගලිකව. රයිට් ගුරුවරයෙක් විදිහට මම ඒක පෞද්ගලිකව බලලා ඒකේ තියෙන අඩුපාඩු අපි සාකච්ඡා කරමු. හරිද? ඒක අපේ සැලසුමේ තියෙන එකක්. රයිට්? ඊට අමතරව පුතේ අපේ පන්තිය තුල අපි මයික් එක සහ chat box එක මයික් එක සහ chat box එක අපි පාවිච්චි කරමු. රයිට්? මයික් එක සහ chat box එක අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ මොකටද? මෙතන sannivedanaye තියෙන්න ඕන පුතේ. ගුරුවරයා සහ දරුවා අතර sannivedanaye තියෙන්න. එහෙම නැතුව ළමයි ටික වහලා දාලා ළමයිගේ කටවල් ටික වහලා ගුරුවරයා මෙතන පම්පෝරි ගහලා ගියාට වැඩක් වෙන්නේ නැහැ. තේරුණාද? අපි ළමයාත් එක්ක සම්බන්ධතාව තියාගන්න අපි මයික් එක chat box එක භාවිතා කරනවා. තේරුණාද? ඒ හින්දා ඒක අපි අවස්ථාව දෙනවා කට්ටියට පන්ති කරගෙන යන වෙලාවේදී. හැබැයි අනවශ්‍ය chat බෑ, අනවශ්‍ය શબ્ද බෑ නේද? බොහොම විනය ගරුකව උසස් පෙළ ළමයිනේ. O level ළමයි නෙවෙයිනේ දැන් නේද? ඒ හින්දා බොහොම විනය ගරුකව අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපි පන්ති ටික හරියට කරගෙන යනවා. මේට අමතරව අපි සැලසුම් කරලා තියෙන්නේ උසස් පෙළට මාස 3කට පෙර මාස 3කට පෙර විෂය නිර්දේශය අවසන් කරන්න. හරිද? මාස 3කට පෙර විෂය නිර්දේශය අවසන් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ හින්දා මෙන්න මේ කියන සැලසුම් තුළ තමයි අපි කරගෙන යන්නේ. රයිට්? ඒ හින්දා නිකන් ආවට ගියාට එදාට මොනව හරි කරනවා නෙවෙයි, බොහොම සැලසුම් සහගතව ඔය කට්ටිය මේ අරමුණට ගෙනියන්න. ඒ සාමාර්ථයකට ගෙනියන්න අපි බොහොම කැපවීමෙන් උනන්දු වෙන කට්ටිය ඒ තැනට එක් කරගෙන යනවා. හරිද? හැබැයි පුතේ මේ ටික කරගන්න ගියාම අපේ පන්ති වලට එනවනම් මෙන්න මේ ටිකත් ඔයා අනුගමනය කරන්න. අපි රීති ටිකක් දාගන්න. රීති කියන්නේ නීති නෙවෙයි මේවා, රීති. අපි පොදු එකඟත. නේද? පොදු එකඟත. එකක් තමයි ඔයා පන්තියට එන්න කලින් පුතේ ඔයාගේ ඩේටා ටික. ඩේටා හරි ප්‍රමාණවත්ව පන්තියට තියනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ ෆෝන් එකෙන් එනවනම් ඔයාගේ බැටරිය චාර්ජ් එක හොඳට තියනවද කියලා බලන්න ඕනේ. මොකද පුතේ ඔයා දන්නවා පෑය දෙකකට එන්නේ පන්තියට, එහෙනම් ඒ සඳහා ප්‍රමාණවත් ඩේටා ප්‍රමාණයක් බැටරියේ චාර්ජ් එක ඒ ටික තියාගන්න.
හරිද? නැතුව පන්ති ඇවිල්ලා අතරමඟදී disconnect වෙලා ගියොත් පුතේ ඔයාට තමයි පාඩු වෙන්නේ. තේරුණාද පුතේ? මොකද මේක කියන්නේ අපේ අත්දැකීම. රයිට්? අපේ අත්දැකීමත් එක කියන්නේ මේ ඔය විදිය ප්‍රශ්න එනවා අපිට ඒක ළමයි. හරිද? දෙවෙනි කරුණ තමයි වෙලාවට එන්න ඕන. වෙලාවට log වෙන්න ඕන. පුතේ 7 නම් 7. 7යි 5වත් නේද? 7යි 10වත් නෙවෙයි. අපිට මැසේජ් දාන්න බෑ අපි 7යි 5 වෙනකම් බලනවා. අනිත් ළමයි එනකන් ඉඳලා දැන් අද පළවෙනි දවසේ ඉඳන් මම එහෙම කිව්වා. නැත්තම් මොකද වෙන්නේ? සමහර ළමයි එනවා යනවා. එනවා යනවා. ඉතින් පුතේ මෙතන ආරම්භයකට කවුරු ඉන්න ඕන ඉස්සරෝම නේද? දැන් හිතන්නකෝ දැන් 7 වෙනකොට කවුරු හරි log වෙනවා. ඉතින් මම ඕපන් කරලා තිනා තව කවුරුත් ළමෙක් නැත්තම් ආ කවුරුත් නැහැ නේ කියලා මෙයා log ගන්නවා. අයින් වෙනවා. එතකොට කවුද ඉස්සරෝම එන්නේ? එහෙම බෑ. 7ට ආව නම් රැඳිලා ඉන්න අනිත් ළමයි ටික එනවා. එතකොට සියලු දෙනා වගේ බලා ගන්න ඕනේ 7 වෙනකොට පන්තියට සම්බන්ධ වෙන්න. තේරුණාද? ඊට පස්සේ එක තමයි අනවශ්‍ය ශබ්ද බද්ද කරන්නේ නැතුව නේද? අවශ්‍ය වෙලාවට මයික් එක අන්මියුට් කරන්ඩ නැත්තම් මියුට් කරලා තියා ගන්න ඕනේ. නේ? අනවශ්‍ය බාධා ඇති කරන්න හොඳ නැහැ. බාධාවන් ඇති කරන්න එපා. ඔන්න ඔය ටික ඔක අපි පොදුවේ පිළිපැදනා අපිට මේ පන්තිය බොහොම සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන්. හරිද පුතේ? රයිට් එකේ නා විනාඩි 20ක් 25ක් අරගෙන ඔන්න මම පැහැදිලි කරා අපේ අරමුණු නේද? අපේ ඉලක්ක අපි ඒවට කොහොමද වැඩපිළිවෙල වැඩපිළිවෙලට යන්න අපි මොනවද හදාගත්ත රීතීන් ටික. තේරුණාද? එහෙනම් ඔන්න ඔය ටිකට එකඟව අපි අද පන්ති ආරම්භ කරමු අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා. හරිද පුතේ? ඒ හින්දා පන්තිය ළමයි මෙච්චරයි ඉන්නේ නේද? ඒව අදාළ කරගන්න එපා වුණා. හරිද? අපි පුතේ ඔය කට්ටියගේ වගකීම බාරගන්නේ ඔය කට්ටිය ඒ ලෙවල් කරලා ඉවර වෙනකන් අපි ඔවත් කට්ටියත් එක්ක ඉන්නේ. එහෙම නැතුව ළමයි ටික යන්නේ අපි පන්තිය කරන්නේ නැහැ කියලා අපි එහෙම අතහැරලා දාන්නේ නැහැ. හරිද? හරිද එතකොට ඔකට්ටේ මේ වගේ ළමයි පිරිසක් ඉන්නේ ඔකට්ටේ ලේසි පොඩි ගෲප් එකක් ඉන්නේ අපිට අපි සුහදව එක එක්කෙනා අඳුර ගන්නවා ළමයාගේ නමින් අපි කතා කරන්නේ රයිට් ළමයාත් එක්ක නමින් කතා කරලා ළමයාගේ පොත බලනවා පොතේ ෆොටෝස් මං ඉල්ල ගන්නවා ඕන වුණොත් ගණන් හදද්දි දැන් ඔකට්ටේ ගාන රෝල් කරන්නේ කොහොමද ඉලක්කම් ටික ලියන්නේ කොහොමද ඒ ඔක්කොම අපි බලනවා රයිට් අපි මට හිතුණොත් මට අද මේ ළමයාගේ පොත් ටික බලන්න ඕනේ කියලා මම පාඩම කරලා ඉවරලා මං කියනවා දරුවනේ මට ඔකට්ටේ අද සටහන් ටිකේ ෆොටෝස් ටිකක් එවන්න ඉතින් දරුවා මට එවනවා එතකොට අපි ඒක බලලා අඩුපාඩු ටික අපි එක එක ළමයාට පොඩි වොයිස් රෙකෝඩින් එකකින් යවමු. පුතේ වාගේ මේ මේ ගාන මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. මේකේ මේ අඩුපාඩු දින රූල් කරන්න ඕනේ මේ විදිහට. ඡේද බෙදන්න ඕනේ මේ විදිහට. මේ ඉලක්කම් ලියන්න ඕනේ මේ විදිහට. අපි මේ උපදෙස් ටික ඔකට්ටේ ලබලා දෙන්න. තේරුණාද? ඒ හින්දා ඔකට්ටේ අරමුණු ඉලක්ක සාක්ෂාත් කරගන්න ඕන නම් රැල්ලට නොයා නේද? රැල්ලට නොයා හරි පාරේ යන්න උත්සාහ කරන්න ඕනේ. දැන් එහෙනම් අපි හාහා පුරා කියලා අපේ accounting විෂය සම්බන්ධයෙන් අපි කතා කරන්න ආරම්භ කරමු. right. එදා අපි paper එක ගැන කිව්වා කොහොමද paper එක සකස් වෙන්නේ කියලා නේද? ඒ හින්දා අපි තව ඉදිරියේදී අපි ඒව ගැන තව සාකච්ඡා කරමු. right. එතකොට ඔකටට අවශ්‍ය තැන්වලදී මම ඒ අවශ්‍ය දැනුම ලබලා දෙනවා. right පුතේ. right. හරි එහෙනම් අපි අද පන්තිය පටන් ගමු. හරි අපිට තියෙන්නේ පළවෙනි විෂය නිර්දේශයේ රයිට් මම එකත් ඔකට පෙන්නලා ඉන්නම්කෝ විනාඩියක් අරගෙන. හරි මේ තියෙන්නේ පුතේ ඔකට පේනවා ඇති විෂය නිර්දේශය රයිට් මේක තමයි ඔකට්ටියට 12 ධාතුන වාර්ෂය සඳහා තියෙන විෂය නිර්දේශය. එතකොට මේකේ පාඩම් පෙළ ගැස්ම පෙන්වුවොත් එදත් මම මේක පෙන්වුවා නේද? මේ තියෙන්නේ 12 වසරේ පුතේ. ඒ 12 වසරේ අපිට පාඩම් 10ක් තියෙනවා. කාල පරිච්ඡේද 300ක් තියෙනවා. හරිද? කාල පරිච්ඡේද 300ක් තියෙනවා. පාඩම් 10ක් තියෙනවා. එතකොට මේ එක එක පාඩම පුතේ එකින් එකට සම්බන්ධයි. හරිද? ඒ හින්දා එක පාඩමක් අතෑරලා අනිත් පාඩමේ ඉඳලා එනවා අය. එහෙම ආවොත් එම ඔකට්ටියට විෂය බෝරින් වෙනවා නැත්තම් මේ නීරස වෙනවා හරිද මේ තියෙන්නේ පුතේ අපි කරන්න ඕනේ පාඩම් ඒකක ටික හරිද මේ බලන්න 12 වසරේදී පළවෙනි නිපුණතාවයේ ඉඳලා දෙව හතරවෙනි නිපුණතාවයේ පස්වෙනි ඒකකේ වෙනකන් කරන්න රයිට් ඒ කියන්නේ මූලික පොත්වල කොටසක් කරන්න ඕනේ පළවෙනි වාරය තුල
කාල පරිච්ඡේද 100ක් තියෙනවා අපිට. දෙවෙනි වාරයේදී ඒ වගේ බෙදලා තියෙනවා. මේවට මේ මට්ටමෙන් අපි අනිවාර්යයෙන්ම කරගෙන යනවා. ඒ හින්දා මේ මේ තියෙන විෂය නිර්දේශයේ ඒ පාඩම් වල පුතේ අපි මොනවද අත්පත් කරගන්න ඕනේ දැනුම. හරිද? එතකොට මේවට හරියටම අපි නිවැරදි මාකාරයට මේ ගුරු මාර්ග උපදේශන සංග්‍රහයට අනුව නිවැරදි මාකාරයට කරනවා. ඔකටේට අනවශ්‍ය බරක් දාන්නේ නැහැ ඔළුවට. රයිට් ඒ පාඩම් වලට අදාළ පරිදි නියම විදියට අපි මේ කොටස් ටික සාකච්ඡා කරගෙන යනවා. හරිද පුතේ? ඊට අමතරව මම ඔකටේට නිබන්ධනයක් විදිහට දීලා තිනවා විෂය නිර්දේශය. එතකොට ඔකටේ ඒකේ අපි උගන්නන උගන්නන පාඩම පුතේ ඔකටේ ලකුණු කරගන්න. ආ සර් අද මේ කොටස කරා. එතකොට ඔයා දන්නවා පුතේ මං අර ඉස්සලත් එකයි දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා නේ. ඔයා දන්නවා පුතේ දැන් අපි යන්නේ කොතෙන්ටද? අපි දැන් ඉන්නේ කොතනද? තව කොච්චරක් අපි කරන්න තියෙනවා? එතකොට පුතේ දරුවත් උනන්දු වෙනවා මේකට. නේද? අම්මෝ අපිට තව ගොඩක් තියෙනවා කරගන්න. එහෙනම් අපි සර් උනන්දු කරලා මේ පන්තියට යන්න ඕනේ. ආ මං අද මං අද පන්තියට ගිය නැත්නම් මට මේ කොටස තමයි නැති වෙන්නේ. නේ ඇයි ගියේ? මේ ගිය සතියේ මෙතෙන් තමයි පාඩම නතර කරලා තියෙන්නේ. පාඩම කරලා ඉවරනකොට ආ වාඩ දීලා තියෙන විෂය නිර්දේශයේ පොඩි ටික් එකක් දාගන්න. රයිට් ඒකේ print එකක් අරන් තියාගන්න හදිස්සියක් නැහැ. print එකක් අරන් තියාගන්න ඒක ටික් කරගන්න. ලකුණු කරගන්න. තේරුණාද? එහෙම තමයි අපි යන්න ඕන පුතේ උසස් පෙළ ළමයි කියන්නේ ඕ ලෙවල් ළමයි වගේ ගුරුවරයා කියන දේ අහගෙන ඉඳලා ගුරුවරයා කිව්වොත් එහෙමයි නැත්නම් එහෙමයි කියලා ඔය ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? ගුරුවරයාත් එක්ක අදාළ එකට එක කියන්නේ ගුරුවරයාත් එක්ක හා හා පුරා කියලා හා හා එකට වැඩ කරන්න ඕන. තේරුණාද? ගුරුවරයාත් එක්ක එකට ගණන් ටික හදන්න ඕන එකට. ගුරුවරයා හදලා ඉවරනකම් බලන් ඉඳලා ලියා ගන්න ලැහැත්තෙන්ට බෑ. රයිට්? අපි ගාන හොඳට පැහැදිලි කරලා තේරුම් කරලා උගන්වන්න. ගාන හදනකොට ගුරුවරයාත් එක්කම ගාන හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මම බෝඩ් එකේ හැංගුණ පස්සේ ඔයා එක පිටපත් ලියවීම කරගන්නවා නම් accounting කරන්න අමාරු වෙයි. තේරුණාද? රයිට්. එහෙනම් අපි අද යන් ඉස්සරම පාඩමට හරින නිබන්ධනයක් දීලා ඇති. මොකද්ද? ගිනුම් කරණය සහ එහි අවශ්‍යතාවය. අපේ පළවෙනි ගිනුම් විෂය නිර්දේශයේ තියෙන පළවෙනි පාඩම තමයි ඒකකය. ගිනුම් කරන අවශ්‍යතාවය සහ ගිනුම් කරණය සහ එහි අවශ්‍යතාවය. එහෙනම් පුතේ අපි ඉස්සරම හඳුනගමු මොකද්ද මේ ගිනුම් කරණය කියන්නේ කියලා. ගිනුම් කරණය කියන්නේ කියලා. right. ගිනුම් කරණය ගැන කතා කරද්දී පුතේ මේ ගිනුම් කරණය විශයක් විදිහට ලෝකෙට හඳුන්වලා දුන්නේ පුතේ ලූකා පැසියෝලි කියන පුද්ගලයා. right. මෙයා තමයි ගිනුම් කරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වලා දීලා ගිනුම් කරණය කියන විෂය ගිනුම් කරණය විදිහට ඒක හඳුන්වලා දුන්නේ. right. ලෝකයේ පුතේ අපි දන්නවානේ ලෝකයේ ව්‍යාපාර ආරම්භ වුණ දවස් ඉඳලා නේද? ව්‍යාපාරවල තොරතුරු මේ කට්ටිය වාර්තා කරා. තොරතුරු වාර්තා කරා කියන්නේ ඒක තමන්ට අයිතිකරුව හරි තොරතුරු ටික ලියලා තියාගන්න. හරිද? එතකොට මේ තොරතුරු ටික අයිතිකරු ලියලා තියාගන්නේ අයිතිකරුට ඕන විදිහට. නේද? එතකොට ව්‍යාපාරයේ පුතේ ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙන්නේ අයිතිකරුට විතරයිද? නෑනේ. අයිතිකරුට විතරක් නෙවෙයි. ඇයි ඒ? දැන් මෙතන ව්‍යාපාරයේ තියෙනවා ඔහම ව්‍යාපාරයේ තියෙනවා රයිට් මේක ව්‍යාපාරේ නෝ නේද අයිතිකරු මෙයා නා ඔය අයිතිකරු නා රයිට් මෙයා තමයි ව්‍යාපාරයට සල්ලි යොදවන්නේ එහෙනම් මේකේ තියෙන රෙකෝඩ්ස් ටික මෙයා ලියලා තියාගන්න තොරතුරු ටික මෙයා ලියලා තියාගන්න හරි හැබැයි පුතේ ව්‍යාපාරයක් වුණාම මේ ව්‍යාපාරයේ තොරතුරු අයිතිකරුට විතරද ඕන වෙන්නේ නෑනේ මේ ව්‍යාපාරයත් එක්ක ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන තව ගොඩක් කට්ටිය ඉන්නවා. මෙයා අයිතිකරු. තව කවුද ඉන්නේ පුතේ? right. තව කවුද ඉන්නේ ව්‍යාපාරේ? right. chat box එක on කරා, mic එකත් on කරලා තියෙනවා අවශ්‍ය දරුව කතා කරන්න. right තව කවුද ඉන්නේ ව්‍යාපාරයේ එතකොට ව්‍යාපාරයේට බාණ්ඩ සපයපු කට්ටිය ඉන්නවනේ සපයම් කරුවෝ ඉන්නවා සපයම් කරුවෝ ඉන්නවා ඊට පස්සේ ව්‍යාපාරයේට ණය දුන්න කට්ටිය ඉන්න බලන්න අපි ඒ කට්ටිය හඳුනගන්නවා ණය හිමියෝ කියලා මේ කට්ටිය ගැන ඔක්කොම අපි සාකච්ඡා කරනවා ණය හිමියෝ කියලා කියන්නේ ව්‍යාපාරයට සල්ලි දුන්නා ණයට දුන්නා නේ ඊට පස්සේ තව ඉන්න පුළුවන් ව්‍යාපාරයෙන් ණයට ගත්තා ඒකට අපි කියනවා ණය ගැතියෝ ඔය වචන අලුත් වුණා නම් ප්‍රශ්නයක් කරගන්න එපා ඔය ඔක්කොම අපි
තේරුම් කරලා දෙනවා. හොඳයි. ඔව්. ගනුදෙනු කරුවෝ ඉන්නවා. ණයකත් ගත්තේ නැහැ මුකුත් නැහැ සල්ලි වලටම ගන්න ගනුදෙනු කරුවෝ ඉන්න පුළුවන්. හොඳයි පුතේ. ගනුදෙනු කරුවන් ඉන්නවා. ආ ප්‍රජාව ඔව් ඔපඩම් වඩා ඉන්න ප්‍රජාව. ප්‍රජාවත් බලන් ඉන්නවා. ආ තව ඉන්නවා රජය. නේද? මේ දවස්වල නම් හොඳටම ව්‍යාපාර දිහා බලාගෙන ඉන්නේ රජය. නේද? රයිට්. එන්න එහෙම එන්න ඕන අපිට තොරතුරු සාකච්ඡා කරන්න දෙන්න ඕන තොරතුරු. මූල්‍ය ආයතන. ඔව්. මූල්‍ය ආයතනත් ඉන්නවා. හරි. කොහොම ඉතින් ගොඩාක් ඉන්නවා පාර්ශව. හරිද පුතේ? එතකොට දැන් අයිටි කරුවට ඕන තොරතුරු ටික එයාට ඕන විදිහට ලියාගෙන හිටියොත් හරියනවද වැඩි? නෑනේ. මේ එක එක්කෙනා මේ ව්‍යාපාරය ගැන උනන්දු නේ දැන් මූල්‍ය ආයතන ගන්නකොට අර දරුවෙක් කිව්වා වගේ මූල්‍ය ආයතන තමයි ව්‍යාපාර වලට ණය සපයන. එතකොට ණය සපයන්ට ගියාම නේද ණය මෙයා ව්‍යාපාරයෙන් ණය ගන්නවට පස්සේ ව්‍යාපාරයේ මූල්‍ය ආයතනෙන් ණයක් ගන්නවට පස්සේ මොකද කරන්නේ මූල්‍ය ආයතන? නිකම්ම ඉල්ලපු ගාම දෙනවද සල්ලි ටික? නෑ. ආ ඔයාගේ කොච්චර ලාභ තියෙනවද ව්‍යාපාරේ? කොච්චර වත්කම් තියෙනවද? කොච්චර වගකීම් තියෙනවද? ඔයා කොච්චරක් ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙනවද? ඔය নানা ආකාර තුරුදුරු ගොඩාක් ඉල්ලන. එතකොට ඒවා ඉල්ලන විදියට දෙන්න මේක ඇතුලේ ඒවා රෙකෝඩ් වෙලා තියෙනවා. වාර්තාගත වෙලා තියෙනවා. තේරුණාද පුතේ? එහෙනම් පුතේ ලෝකයේ ව්‍යාපාර ආරම්භයත් එක්කම මේ ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු වල නැත්තම් ව්‍යාපාරයේ සිදුවෙන ගනුදෙනු වාර්තා කරන්න පුරුදු වෙලා හිටියේ. හරිද? එතකොට මේ වාර්තා කිරීම විධිමත් ආකාරයකට කරන්න තමා පුතේ ගිනුම් කරණයේ විශේෂ ලෝකයට හඳුන්වලා දුන්නේ. තේරුණාද? එතකන් මේක එක එක්කිනාට ඕන ඕන විදිහට මේක වාර්තා කරගෙන තිබ්බා. හරිද? හැබැයි ලූකා පැසියෝලි මේ ගිනුම් කරණයට ආචාර ධර්ම හඳුන්වලා දීලා යාක්ව ගිනුම් කරණයේ ව්‍යාපාරයක් තුල ගනුදෙනු වලට අදාළ තොරතුරු වාර්තා කරනවා නම් ඒක මෙන්න මේ ආචාර ධර්ම වලට අනුව සිදු වෙන්න ඕනේ. එහෙමත් සිදු කරනවා නම් ඒක අපි ගිනුම් කරන්නේ කියලා හඳුන ගන්නවා කියලා එයා කිව්වා. හරිද? ඊට පස්සේ එයා ඒක දැන් ඒ විදිහට ආචාර ධර්ම පද්ධතිය හඳුන්වලා දීලා ගියාට පස්සේ ඊට පස්සේ හිටපු මේවා ප්‍රායෝගිකව අත්විඳපු කට්ටිය ඒ සම්බන්ධයෙන් විවිධ සංවිධාන පිහිටුවා ගත්තා. තේරුණාද? ධනකාධිකරණය සම්බන්ධයෙන් වෙනම සංවිධාන පිහිටුවා ගත්තා. ජාත්‍යන්තර සංවිධාන ඒ රටවල් වලට ආවේනික සංවිධාන පිහිටුවාගෙන මේ ගිනුම් කරණය කියන දේ විවිධාකාරයට නිර්වචනය කරා. තේරුණාද? ගිනුම් කරණය විවිධාකාරයට නිර්වචනය කරා. අන්න එහෙම කරපු නිර්වචන ටිකක් තමයි ඔකටගේ නිබන්ධනේ මම දීලා තියෙන්නේ ගිනුම් කරණය හඳුනා ගැනීම කියන දෙයට. බලන්න චුට්ට. ගිනුම් කරණය හැඳින්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් පහත පරිදි වේ. නේද? පහත පරිදි වේ. රයිට්. බලන්න පළවෙනි එකේ කියනවා මොකද්ද? තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශවයන්ට විනිශ්චය කිරීමට තීරණ ගැනීමට හැකිවන අයුරින් නේද තීරණ ගැනීමට හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි මේ කියන්නේ කවුද ඇමරිකානු ගිනුම් කරන සංගම රයිට් එයා ඒක එයා කට්ටියට ඕන විදිහට මේ සිද්ධි ගිනුම් කරණය තුළ සිදුවෙන දේවල් ටික නිර්වචනයක් විතර ඒකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් අපි මේවා ටික ඉගෙන ගන්නේ අපි ගිනුම් කරණේ අලුතින් හදාරන දරුවෝ විදිහට මේ නිර්වචන කිහිපයක් අපි සාකච්ඡා කරාට පස්සේ අපට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. රයිට්? ඒකට තමයි අපි මේ නිර්වචන කිහිපයක් ඉගෙන ගන්නේ. එහෙම නැතුව ඔයාට පුතේ විභාගෙදී අහන්නේ නැහැ කවදාවත් උසස් පෙළ විභාගෙදී ගිනුම් කරණේ යනු කියන. ගිනුම් කරණේ මොකක්ද කියලා ඒකට නිර්වචනයක් අහන්නේ නැහැ. හැබැයි අපි දෙයක් ඉගෙන ගන්නකොට ඒකේ නිර්වචන ඉගෙනගෙන තියෙන්න ඕනේ. විභාගයට අහනවා කියලා ඒක අහන්නේ නැහැ කියලා ඒක නොසලකා හරින්න බෑනේ නේ අපි දැනගෙන ඉන්න ඕනේ මේ මොකක්ද ඉගෙන ගන්න කියලා අන්න ඒකට තමයි අපි මේ ටික ටියුට් එකකින් දීලා තියෙන්නේ ඔකට රයිට් එහෙනම් වැදගත් තොරතුරු ටික අපි සටහනේ දෙනවා හරි ඊට පස්සේ නිර්වචනය බලන්න ව්‍යාපාරයක යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්න ගනුදෙනු හා සිද්ධි සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ වර්ග කිරීමේ සාරාංශ කිරීමේ හා ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිනුම් කරණය කියලා තියෙනවා. හරිද?
ඒ කවුද කියන්නේ ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතන. ඔය විදිහට විවිධ ආයතන පුතේ ගිනුම්කරණය සම්බන්ධයෙන් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. රයිට්. හරි. අපිත් දැන් මේ සියලු නිර්වචන ටික අවධානයට අරගෙන ගිනුම්කරණයේ සිදුවෙන දේ අවධානයට අරගෙන අපි අපට අවශ්‍ය ආකාරයට අපේ විෂය නිර්දේශය තුලදී අපි දැනගත යුතු ආකාරයේ නිර්වචනයක් අපි දැන් ගොඩනගා ගන්න. හරිද පුතේ? රයිට්. එහෙනම් සටහන් පොතට යන්න. සටහන් පොතට යන්න. හරි. සටහන් පොත ගැන කියද්දී ඔකට්ටිය දැනට පොතක් අරගෙන තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔකට්ටිය පොතක් ගන්නව නම් පුතේ තනි රූල් පොතක් ගන්න. හරිද? ගොඩාක් ළමයි ගිනුම්කරණයට කියලාමම ගණන් හදන්න තියෙනවා කියලා හිතලා කොටු රූල් පොතක් තමා ගන්න. ඒක අවශ්‍ය නැහැ පුතේ. මොකද අපිට විභාගෙට ගියාම උත්තර ලියන්න හම්බෙන්න පුතේ තනි රූල් කොලේ. කොටු රූල් කොලේ ඉලක්කම් ලියන්න ලේසි. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ පුතේ තනි රූල් කොලේ ඉලක්කම් ලියන්න ලස්සන. නේද? දැන් කොටු රූල් පොතේ නම් අපිට ඉලක්කම් ලියද්දී කොටුවෙන් කොටුව ලියන්න පුළුවන්. හැබැයි අපි දැන් හිතමුකෝ අපි මෙතන 100. නේද? 10000. අන්න ඔය ආකාරයට ඉලක්කම් පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න ඕනේ පුතේ තනි රූල් කොලේ. තේරුණාද? තනි රූල් කොලේ ලියන්න පුරුදු වෙන්න. කොටු කොලේ විතරක් නෙමෙයි. හරිද? ඒ හින්දා දැන් කොටු පොතක් අරන් තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට අලුත් පොතක් ගන්න වෙලාවෙදී හරි තනි රූල් පොතක් ගන්න. එතකොට ඔකටියට ඒ පැට්‍රිස්ට ගෙනවා විභාගෙට ගිහිල්ලා ඔකටියට ඉලක්කම් ටික ලස්සනට ලියා ගන්න. රයිට්. ඒ හින්දා ඒ අපි එක අපි කියන්නේ පුතේ හැමදේම අපි දන්නවා ළමයයි විභාගයේදී කොතනද ළමයට අමාරු වෙන්නේ. ළමයා පොතෙන්දී අපහසුතාවයට පත් වෙනවා. රයිට්. ඒක පුතේ අපි ප්‍රායෝගිකව අත්ඉඳලා අත්දැකලා තියෙනවා. ඒ හින්දා අපි ළමයට පුතේ එහෙමවත් ළමයෙකුට අවාසියක් වෙන්න අපි තියන්නේ. අපි ඒ සියලු ඇල්පෙනිත් තුඩක තරම් සියලු දේ අපි ඔකටියට කිපෙන්නලා දෙනවා. රයිට්. ඒක එච්චර ගණන් ගන්න ඕනේ කමන්නේ ඒක ළමයා නොදැන ගත්තර කමන්නේ කියලා අපි නොසලකා හරින්නේ. ඒ සියලු දේ ඔකටියට අපි ලබලා දෙනවා. ඒ හින්දා අපෙත් එක දිගින් දිගටම රැඳිලා ඉන්න ඔකටියගේ විශේෂ දැනුම වගේම ඔකටිය විභාගයට කොහොමද මුහුණ දෙන්නේ විභාගයක් ජයගන්නේ කොහොමද කියන කාරණා සියල්ලක්ම ඔකටියට අවබෝධ කරලා ගන්න පුළුවන්. හරිද පුතේ? රයිට්. එහෙනම් අපි සටහන් පොතට ගිහිල්ලා මාතෘකාව ලියා ගන්න. ගිනුම්කරණය සහ එහි අවශ්‍යතාව ලියා ගන්න සටහන මාතෘකාව ලියා ගන්න අපි පළවෙනි පාඩම ගිනුම්කරණය සහ එහි අවශ්‍යතාව. හරි. ඊට පස්සේ අනුමාතෘකාවක් ලියා ගන්න. ගිනුම්කරණය හැඳින්වීම. අනුමාතෘකාව ලියා ගන්න පුතේ ගිනුම්කරණය හැඳින්වීම. ගිනුම්කරණය හැඳින්වීම. හරි. එහෙනම් අපි ලියාගමු එකට. ලියන්න. ගිනුම්කරණය පිළිබඳ හැඳින්වීම සඳහා නිර්වචන රාශියක් ඉදිරිපත් වී ඇත. නිර්වචන සැලකිල්ලට ගෙන ගිනුම්කරණය පිළිබඳ මේක වැඩි නම් කියන්න පුතේ ටිකක් ඔකට හුරු වෙනකම් මං හිමිට කියන්නම්. ගිනුම්කරණය පිළිබඳ පොදු නිර්වචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. හරිද පුතේ? ඉදිරිපත් කළ හැකිය. ඒක ලියා ගන්න ඊට පල්ලෙහා රූලේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ ලියා ගන්න. මෙහෙම ලියාගමු අපි ඒක.
උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකයට අදාළ ගිනුම් කරන ඒකකයට අදාළ ගිනුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලිය ගිනුම් කරණයයි සමස්ත ක්‍රියාවලිය ගිනුම් කරණයයි සමස්ත ක්‍රියාවලිය ගිනුම් කරණයයි හරි එතකොට निर्वचने संबंधी अनावरण मुखदे अरमुण එවගේ තමයි පුතේ කෙනෙක් ගිනුම් කරණේ භාවිතා කරන්නේ මොකක්රි අරමුණක් පෙරදරි කරගෙන එහෙනම් අපි බලමු ගිනුම් කරණේ අරමුණ මොකද්ද කියලා right ඊළඟට පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න පුතේ ගිනුම් කරණේ අරමුණ ගිනුම් කරණේ අරමුණ ගිනුම් කරණේ අරමුණ ඕව පුතේ ටිකක් වැදගත් උරු ඒ හින්දා නිබන්ධනයේ දැම්මේ නැහැ ඔකට්ටේ අකුරේ ඔකට්ටේ හිතට අරගෙන සටහන ලියා ගන්න ඕන. හරිද පුතේ? රයිට්. ලියන්න ගිනුම් කරණේ අරමුණ. ලියාගමු එක මම ඊටත් පැහැදිලි කරන්නම්. ගිනුම් කරන ඒකකය පිළිබඳ ඔකේ අලුත් වචන මම තේරුම් කරලා දෙනවා. රයිට්. එහෙනම් කිසිය ප්‍රශ්නයක් නැහැ මම සටහන ලියා ගන්න මම තේරුම් කරලා දෙන්න. ගිනුම් කරන ඒකකය පිළිබඳ ගිනුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිනුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම आर्थिक तोरतुरु सन्निवेदने किरीम गिनुं करने अरमुनवे गिनुं करने अरमुनवे हाँ इतना बड़ा बुते हुए निर्वाचन में अरमुन तुले आपे साक्षात्कार करा दिमाग पहेदरी कराना नहीं क्या मुकाद्दे नां गिनुं करने अरमुनवे अपे व्यापारे पीलिबंद उनांदु अग्दक्पन पार्शवयांट अपे इसलमेतर लिया गात्ते नेद ए पार्शवयांट तीरन गेनीम सदा अवश्यवन आर्थिक तोरतुरु सेप्पीम दमा गिरुम करने आरमुन वे तेरुनान हिनां एकाट्टेट तीरन गेनीम दमा आर्थिक तोरतुरु टेक दमा अपे गिरुम करने तुले सपयांट वन ए तोरतुरु टेक सपयन विद्य दमा पुते वाट में आउरुदु देखा तुले इकन गांट थी तेरुनान අවුරුදු දෙකක් තුල ඉගෙන ගන්න තියෙන ඔය තොරතුරු සපයන්නේ කොහමද
නේ අපි ගිනුම් හදන පුතේ අභ්‍යන්තරයේ කට්ටියට අභ්‍යන්තරේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ අභ්‍යන්තර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සපයන්න සපයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන්න අපි කොහොමද කටයුතු කරන්න කියන කාරණා මේ අවුරුදු දෙක තුල අපි ඉගෙන ගන්න. රයිට්. බොහොම පැහැදිලිව මේවා නිර්වචනය කරගෙන අවබෝධ කරගත්තොත් ඔයාලට තේරෙනවා මේ අපි දැන් මොකද්ද කරන්නේ. එහෙම නැතුව මේ කිසිම දෙයක් නැතුව ළමයිට ගණන් විතරක් හදන්න පුරුදු කරොත් එහෙම ළමයා දන්නේ නැහැ මේ මොනවද කරන්නේ. එතකොට තමයි ඔකට මතක වහන්න සම්බන්ධන සමානට අයලක් කළා කියලා ඇති. අයියෝ account නම් මට තේරෙන්නේ නැහැ මොනවද. ඇයි තේරෙන්නේ නැත්තේ? මේ වගේ පුතේ මුල නැහැ හරියට basic එක. අත්‍යවාරම හරියට වැදිලා නැහැ. තේරුණාද? අත්‍යවාරම හැදිලා නැහැ. ඒ හින්දා හොඳට අත්‍යවාරම දාගත්තොත් තමයි පුතේ ඒක උඩ අපට හොඳ තට්ටු ගානක ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. හොඳ අත්‍යවාරමක් තිබුණොත්. ඒ වගේ තමයි පුතේ අපි මේ විෂය පිළිබඳ හොඳ අත්‍යවාරමක් දාගත්තොත් තමයි පුතේ ඒ මත අපේ මේ විෂය අවුරුදු දෙකක් තුල හොඳට ගොඩනගාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේවා පිළිබඳ හොඳ අවබෝධයක් මහන්සියක් නැහැ වෙහෙසක් නැහැ හිතට. බොහොම සරලව කියලා දෙනවා හොඳට අවබෝධ කරගන්න. රයිට්. දඩිබිඩිය යන්න අවශ්‍ය නැහැ අපට කාලය වේලාව හොඳට තියෙනවා අපි අපේ ගමන අපි මේ විදියට ඉන්සීරුවේ ළමයින්ට උපරිම සාධාරණයක් වෙන විදියට අපි වැඩ ටික කරගෙන යනවා. එහෙනම් මේ අරමුණ තුල කතා කරද්දී ඔයාට වචනයක් හම්බුණා මොකද්ද? ගිනුම් කරන ඒකකය කියලා. බලන්න අපි එහෙම මේන් වචන ඇදලා ගන්නෙ නෑ. අපි මේ ඉගෙන ගත්ත දේ තුල තියෙන වචනයක් තමයි මේ. මොකද්ද? ගිනුම් කරන ඒකකය. මොකද්ද පුතේ මේ ගිනුම් කරන ඒකකය කියලා කියන්නේ? ඔන්න ඕක අපිට වැදගත්. ඕක වැදගත් අපිට ගිනුම් කරන්නේ ගණන් හදන තැනදිත් ওই ගිනුම් කරන ඒකකය කියන කාරද. මේක සම්බන්ධයෙන් පුතේ ගිනුම් කරන්නේ වෙනම සංකල්පයක් හඳුන්වලා දෙන්නවා. ඒකක සංකල්පය කියන්නේ. රයිට්. ඒවා අපි ඉදිරියට සාකච්ඡා කරමු. හරි. එහෙනම් දැන් අනුමාත්‍රකාවක් ලියා ගන්න ගිනුම් කරන ඒකකය. රයිට්. අපි ලස්සනට සටහන ගොඩනගාගෙන යනවා ඉදිරියට. ගිනුම් කරන ඒකකය. රයිට්. ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ පුතේ අපි ගිනුම් කරණයේ තුලදී සැලකිල්ලට ගන්න ආයතනය. රයිට්. අපි හිතමු අපි ගිනුම් හදන්නේ ඩම්බ්‍රෝ සමාගමේ කියලා. ඩම්බ්‍රෝ සමාගමේ account හදනවා. එහෙනම් ඒ වෙලාවේදී ගිනුම් කරන ඒකකය කියන්නේ පුතේ ඩම්බ්‍රෝ සමාගම. අපි ගිනුම් හදන්නේ සිංගර් සමාගමේ. ඔයා කියලා සිංගර් සමාගමේ account හදනවා. එතකොට ඒ වෙලාවේදී ගිනුම් කරන ඒකකය කියන්නේ පුතේ සිංගර් සමාගම. නේද? ඒ කියන්නේ අපි ගිනුම් කරණය කියන විෂය නැත්තම් ගිනුම් කරණයේ යොදන්නේ ක්‍රියාත්මක කරන ව්‍යාපාර ඒකකය තමයි අපි ගිනුම් කරණය තුළ පුතේ ගිනුම් කරන ඒකකය කියලා අපි හඳුනගන්නේ. තේරුණා? ඒ ව්‍යාපාරය. රයිට්. එහෙම නැතු අයිතිකරුවා නෙවෙයි. මොන මතකද තියාගන්න. අයිතිකරුවා නෙවෙයි ව්‍යාපාර. ඒක තමයි අපි accounting unit එක නැත්තම් ගිනුම් කරන ඒකකය කියලා හඳුනගන්න. රයිට්. ලියාගන්න පුතේ. ලියාගන්න සටහන. ගිනුම් කරන ක්‍රියාවලියේදී පැහැදිලි කරද්දී නා අපහැදිලි දැනක් තිබ්බොත් මයික් එක unmute කරලා කක් ගාලා කතා කරන්න ඕන. හරිද? නැත්තම් chat box එකෙන් හරි message එකක් දාන්න. ඒක පොඩ්ඩක් ආය අපිට පැහැදිලි කරන්න. පැහැදිලි වෙන්නේ නැහැ. නේද? ළමයි කීප දෙනෙක් ඉන්නවා අනේ මට විතරද දන්නේ නැහැ තේරෙන්නේ නැත්තේ අනිත් අයට තේරෙනවා ඇති මට නිකන් ලැජ්ජායි. එහෙම අවශ්‍ය නැහැ පුතේ. තමන්ට දන්න දෙයක් තියෙනවා නම් තමන් අහගන්න ඕන. මොකද වෙන කවුරුත් ඒකට කියලා දෙන්නේ නැහැ නේ කියලා දෙන්න ඉන්නේ මම. රයිට්. ඒ හින්දා මගෙන් ඒක අහන්න. රයිට්. හරි. ලියාගමු එනවා. ගිනුම් කරන ක්‍රියාවලියේදී සැලකිල්ලට ගන්නා ආයතනයක් හෝ සංවිධානයක් ගිනුම් කරන ක්‍රියාවලියේදී සැලකිල්ලට ගන්නා ආයතනයක් හෝ සංවිධානයක් ගිනුම් කරන ඒකකයක් ලෙස හැඳින්වේ. ගිනුම් කරන ඒකකයක් ලෙස හැඳින්වේ. රයිට්. ඒ කියන්නේ අපි accounting වලට බේස් කරගන්න
ආයතනය හෝ සංවිධානය හෝ නේද දේ තමයි අපි ගිණුම් කරන ඒකකයක් කියලා හඳුනා ගන්න. රයිට් පැහැදිලිද මේ ටික? හරි. ඊට පස්සේ ලියා ගන්න. ඊළඟ පේලිය ලියා ගන්න මේ මාතෘකාව යටතේම ගිණුම් කරන ඒකකය කියන යටතේම තව සටහනක් ලියා ගන්න. ගිණුම් කරන ඒකකයට අදාළ ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු ලෙස හඳුනා ගන්නේ ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු ලෙස හඳුනා ගන්නේ ආර්ථික තොරතුරු ලෙස හඳුනා ගන්නේ මූල්‍යමය තොරතුරුය මූල්‍යමය තොරතුරුය මූල්‍යමය තොරතුරුය එනම් 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 මුදලින් එනම් මුදලින් වටිනාකම ප්‍රකාශ කළ හැකි තොරතුරුය එනම් මුදලින් වටිනාකම ප්‍රකාශ කළ හැකි තොරතුරුය ඇයි අපි මෙතනදී මූල්‍ය තොරතුරු ගැන ආයේ වෙනවා හඳුනාගත්තේ අපි අර අරමුණ ගැන කියද්දි කියනවානේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය මූල්‍යමය තොරතුරු තමයි අපි ලබලා දෙන්නේ රයිට් මුදලින් මැනිය හැකි තොරතුරු තමයි අපි ලබලා දෙන්නේ එහෙනම් ඒ නිසා තමයි අපි මේ මොනවද මූල්‍යමය තොරතුරු මුදලින් මැනිය හැකි තොරතුරු වලට තමයි අපි කියන්නේ මේ මූල්‍යමය තොරතුරු කියන්නේ හරිද අපි ගිනුම් කරන්නේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ මූල්‍යමය තොරතුරු ලියා ගන්න පුතේ උදාහරණයක් මූල්‍යමය තොරතුරු වලට තොර හොඳට මතක තියෙනවා උදාහරණ දැන් ව්‍යාපාරයේ ගිනුම් වර්ෂයක ලාභය ව්‍යාපාරයේ ගිනුම් වර්ෂයක ලාභය ලාභය රුපියල් ලක්ෂ 10කි රුපියල් ලක්ෂ 10කි ආ ඒක මූල්‍යමය තොරතුරක් හරිද පුතේ ඒක මූල්‍යමය තොරතුරක් රුපියල් ලක්ෂ 10කි හරි එතර පුතේ මේ කියන කාරණෙන් කියවෙන්නේ නැහැ ගිනුම් කරන ඒකකයක තියෙන්නේ මූල්‍යමය තොරතුරු පමණයි නෑ ගිනුම් කරන ඒකකයේ තුල මූල්‍යමය නොවන තොරතුරුත් තියෙනවා අර ඇල්මැති පාර්ශවයන්ට නැත්නම් ව්‍යාපාර කෙනේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන මූල්‍යමය නොවන තොරතුරු කියන්නේ හැබැයි අපි ගිනුම් කරන තුලදී ලබා දෙන්නේ මොනවද මූල්‍යමය තොරතුරු අනිත් තොරතුරු ඒකට වෙන මාර්ගයකින් ලබා ගන්න තේරුණාද එහෙනම්ද නැතුව අපි ගිනුම් කරන තුලදී කියනවා මේ ගිනුම් කරන ඒකකයේ මූල්‍යමය තොරතුරු ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ රයිට් ඒ නිසා අපට තීරණ අපට කියන්න බෑ ව්‍යාපාර ඒකකයක් තුල මූල්‍යමය නොවන තොරතුරු වැදගත් නෑ කියලා ඒවා වැදගත් රයිට් ඒවා වැදගත් ඒවා වෙන ආකාරවලි අදාළ පාර්ශවයන්ට ලබා දීම සිදු කරනවා අපි ගිනුම් කරන තුලදී කරන්න පුතේ මේ මූල්‍යමය තොරතුරු ලබා දීම තමයි කරන්නේ හරිද මූල්‍යමය තොරතුරු වලදී අපි ගිනුම් කරන්නේ තුලින් මූල්‍යමය තොරතුරු ලබා දීම තඳා තමා කටයුතු කරන්නේ. හරිද? එතකොට අර මේ ගිනුම් කරන නිර්වචනය තුල ආ මේ අරමුණ පැහැදිලි කරද්දි අපි කියපු තව වැදගත් කරුණක් තමා මොකද්ද පුතේ? මේ ඇල්මක් දක්වන පාර්ශවයන් කියන කාරණා. මොකද්ද? ඇල්මක් දක්වන පාර්ශවය. රයිට්? කවුද පුතේ මේ ඇල්මක් දක්වන පාර්ශවය ඇල්මක් දක්වන පාර්ශවය කවුද ඇල්මක් දක්වන පාර්ශවය ව්‍යාපාරයේ අපට පුතේ හොර රහතේ කරන්න බෑනේ අපි ව්‍යාපාර කරනවා කියලා නේ හොර රහත කරන්න බෑ ව්‍යාපාරයි ගියේ අපි ව්‍යාපාර කරන්නේ සියලු දෙනාට දැනගන්න ඕන විදිහට නැත්නම් අපේ ව්‍යාපාරෙන් ඇති ප්‍රයෝජනෙකුත් නැහැනේ අපි ව්‍යාපාරය ගැන මිනිස්සු දන්නේ නැත්නම් ප්‍රජාව දන්නේ නැත්නම් සැපයුම්කරුව දන්නේ නැත්නම් ගැනුම්කරුව දන්නේ නැත්නම්
අපේ බඩු ගන්න කවුද? අපේ බඩු සපය යන්නේ කොහමද? නේ ඒ හින්දා අපේ ව්‍යාපාරයේ අපේ මේ සියලු දෙනාට දැනගන්න ඕන විදිහට තමයි අපි ව්‍යාපාරය කරන්න ඕන. හොර රහස කරන ව්‍යාපාර වෙනම තියෙනවා. ඒවා ඉතින් හොර ව්‍යාපාර කියලා අපි කියන්නේ. නේ අපේ ඉඳ හොර ව්‍යාපාරවල account සදන්න අපි යන්නේ නැහනේ. නේද? අපි මේ බොහොම පිළිගත් ආයතන තුල තමයි අපි ගිණුම් කරන එක මේ කරන විදිය තමයි අපි මේ ඉගෙන ගන්න. ඒ හින්දා ආයතනයක් ප්‍රසිද්ධියේ නැත්තම් පොදුවේ සමාජයක් තුල පිහිටවලා කරගෙන යනකොට මේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන නැත්තම් හොයලා බලන ඕනතරම් පාර්ශවයන් ඉන්නවා. අපි මේ ටික දැන් ඉස්සන ඔකටේ උදාහරණ විදියට කිව්වා. එහෙනම් අපි මේ ටික වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉක්මනට සටහන සම්පූර්ණ කරගන්න. right කියා ගන්නට ඇල්මක් දක්වන පාර්ශවයන්. සේලියා කිව්වා අපේ නිබන්ධනයේත් ඒකට අදාළ කොටසක් තියෙනවා. අපි මේ ටික අවධානය යොමු කරගෙන අවශ්‍ය කරුණු විතරක් අපි අපේ සටහන් පොතට ගමු. මොකද ඇල්මැති පාර්ශවයන් ගැන පුතේ අපිට තව කොහෙද කතා කරන්න තියෙන්නේ? ව්‍යාපාර අධ්‍යයනය තුළදී මීට වඩා දිගින් දිගට බොහෝම සවිස්තරාත්මකව කතා කරා. right ඒකයි පුතේ මේ විෂයන් තුන තුළ හොඳ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. right මන් දන්නේ පුතාලා කොහොමද විෂයන් තෝරගෙන තියෙන්නේ කියලා. මම ඒකට බලපෑම් කරන්නෙත් නෑ. ඔයාට හොඳට නිදහස තියෙනවා විෂයන් තෝරගන්න. හැබැයි පුතේ අපි ගුරුවරු කොමස් විද්‍යාවට දැන් කොමස් විෂය සම්බන්ධයෙන් අපි අවුරුදු ගාණක් උගන්වන හින්දා අවුරුදු 10කට එහා කාලයක් උගන්වන හින්දා මේ ඊයේ පෙරේදා විෂය නිර්දේශ සංශෝධන වීමත් එක්ක මේ විෂය තුල මේ ගොඩාක් විෂයන් ළමයිට තෝරගන්න අවස්ථාව දීලා තියෙනවා. right ඒක මොන අරමුණකින් කරාද කියලා දන්නේ නැහැ. හැබැයි ඒකෙන් පුතේ ළමයි ගොඩාක් ළමයි අනවශ්‍ය ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවා. ළමයි විභාගයේ හොඳට සමත් වෙලා මොනවා හරි විෂයන් ටිකක් තෝරගෙන විභාගයේ හොඳට සමත් වෙලා පුතේ කැම්පස් යන්න ගියාම අර කැම්පස් පොත කියලා එකක් එනවනේ. නේද? ඇප්ලිකේෂන් එක දාන්න ගයිඩ්ලයින් පොතක් එනවා. ඔය පොත අනුව පුතේ උපාධි පාඨමාලාව තෝරගන්න ගියාම ළමයි හරි අසරණ වෙනවා. ඇයි ඒ? තමන් කැමති උපාධි පාඨමාලාවට යන්න විදිහක් නැහැ. ඒකට ඕන ඉල්ලන විෂය තමන් ඒ ලෙවල් වල කරලා නැහැ. තේරුණා? දැන් පුතේ ඔයා උපාධියක් විදියට ගණකාධිකරණ ගිනුම් කරන උපාධියක්, කළමනාකරණ උපාධියක් නේද? ඒ ආකාරයේ අලවිකරණ උපාධියක්, මානව සම්පත් කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය ඔය විදිය කළමනාකරණය සම්බන්ධයෙන් ගණකාධිකරණය සම්බන්ධයෙන් උපාධි පාඨමාලා රාශියක්. ඒතර ඒ විදිය උපාධි පාඨමාලාවක් හදාරන්න තියනවා නම් ආසාව කැමැත්ත දිරන ඔකට පුතේ අනිවාර්යයෙන්ම ගණකාධිකරණය කරන්නම ඕනේ. එහෙම නැත්නම් පුතේ කොමස් සෙක්ෂන් එකේ ආර්ථික විද්‍යාවයි व्यापार तोरगण वेन मुखरी तोरगण गणकाधिकरण अत्यारी वाट कैंपस के भूम गंटीन वटिना उपाधि राशिया मगर लिया रेकमेंड करते मंकी विषय तोरगण इन्होना कलबल वेटे पादें हरद मंकी अन्या अतर मेवा कर अभी निर्देश करें अभी खाले विषय तेक्ट इन गुरूर विद्यट लमा ये विषय सुनगन ඉදිරියට කරගත් වැඩ ප්‍රමාණයත් එක්ක අපි නම් නිර්දේශ කරන්න පුතේ accounting එකයි BS එකයි econ එකයි තමයි. right ඇයි දන්නවද පුතේ මේ විෂයන් තුන පුතේ එකට බැඳිලා තියෙනවා. එකට බැඳිලා තියෙනවා. දැන් මම කිව්වේ අපි මෙතන accounting වල ඇල්මැති පාර්ශවයන් කතා කරමු. හැබැයි පුතේ මෙතන අපි accounting ගැන කතා කරාට මේ සම්බන්ධයෙන් පරතරටම කතා කරනවා කොහෙද? व्यापार संविधान पाठमे व्यापार विषय तनिपुद्गल व्यापार संबंधी पारतेर हाउल व्यापार व्यापार अद्दीन विषय तो हाउल व्यापार परतेरम गिरुमटी अकउंटिंग बल को विषयान संबंध का मे विषया इकोन इकोन मुदाल बैंक संबंध मुदट मुगण बीएस मुदाल बैंक पाड़ विनमती इतकोड़ आटपते इकम विषय कारण विषया दिखाकन इतना वाट बल विभाग लियां पाड़क पवाले ඇයි account වල බැංකු සහ මූල්‍ය පාඩම් කරලා පස්සේ ආයි BS වල account සහ බැංකු මූල්‍ය කියන දේ business වලට අදාළව පාඩම් කරගන්න විතරයි තියෙන්නේ. එකම කරුණු ටික ඔයාට නැවත නැවත පාඩම් කරගන්න ලේසි. හරිද? ඔයාගේ දැනුම
වර්ධනය වෙනවා. එතකොට පුතේ ඔයා ඉකෝන වල උත්තර ලියද්දී BS වල මේ මුදල් සහ බැංකු වල දැනුම ඔයාට නිකම්ම තියෙනවා. ඔයා BS උත්තර ලියද්දී ඉකෝන වල උගන්නපු දැනුම ඔයාට එහෙම BS වල දොස් තියෙනවා. එහෙම නැත්නම් විභාගෙට ගියාට පස්සේ ඉරි ගහලා වෙන් කරන්නේ නැහැ. උඹ account වල ඉගෙන ගත්ත ඒවා BS වලට එහෙම ලියනවා එහෙම නෙවෙයි. උඹ account වල ඉගෙන ගත්ත ඒවා මේ BS වලට ලියනවා එහෙම නෙවෙයි. BC නෙවෙයි sorry BS. BS වලට ලියනවා එහෙම නෙවෙයි කියලා. තේරුණාද? business studies වලට ව්‍යාපාර අධ්‍යයනයට. නේ? එහෙනම් පුතේ මේ විෂයන් තුන පුතේ කාලාන්තරයක් තිස්සේ මීට අවුරුදු නේද? 20කට 30කට ඉතර ඉඳලා ඔකට ටික අම්මලා තාත්තලා කොමස් කරාන අන්න ඒ කට්ටිය මේ විෂයන් තමයි කරලා. අහලා බලන්න. එහෙනම් මම ඔකට තාම විෂයන් තෝරගන්න අදහස අපෑරලාද කොහොමද දන්නේ නැහැ. තෝරගන්නද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. එහෙම මොනවා හරි පෞද්ගලික විෂයකට තෝරා ගැනීම සම්බන්ධයෙන් උපදෙසක් ගන්න ඕන නම් අපිට කතා කරන්න මනිකුර කතරන්ගෙට අපි ඒකට ඒවා පැහැදිලි කරන්න. අම්මලා තාත්තලාට අවශ්‍ය නම් ඒත් කතා කරන්න කියන්න. මොකද සමහර විට අම්මලා තාත්තලා තමයි මේ දරුවෝ පොළඹ වන්නේ උඹ මේකම කරපන් කියලා. නේ? එතකොට අම්මලා තාත්තලාට හරි අවබෝධයක් නැහැ කොහොමද මේ විෂයන් සංකලනය වෙන්න ඕන. රයිට් කෙනෙකුට මේ එකක් අයින් කළා IT කරන්න පුළුවන්. හැබැයි පුතේ IT කියන විෂය පුතේ එක්ස්ට්‍රා විෂයක් නේ. මේක අපට ඕන නම් එලියන් ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් කැම්පස් එකට ගියාට පස්සේ පුතේ IT කොහොමවත් උගන්නන්නේ. හරි. හැබැයි ඔයා කැම්පස් එකට ගියාට පස්සේ accounting නයි මුලින් ඉඳලා උගන්නන්නේ නැහැ පුතේ කවදාවත්. ඕලේ A level වලින් පස්සේ ටික තමයි කැම්පස් එකේ ගිහිල්ලා උගන්නන්නේ. icon එකත් එහෙම. ඔයා මෙතන icon ඉගෙන ගන්න නැතුව ගිහිල්ලා ඔයා උපාධි පාඨමාලාවක් ඉගෙන ගන්න ගියාම අනිවාර්යයෙන්ම ඒක තුල icon තියෙනවා. ඒතකොට ඔයාට icon උගන්නන්නේ එතන A level වලින් එහා පැත්තේ ටික විතරයි. A level වල ටික ආයේ කැම්පස් එකේ උගන්නන්නේ. accounting උත් එහෙම BS උත් එහෙම. හැබැයි IT කියන විෂය පුතේ ඔයාට කැම්පස් එකට ගියත් මුලින් ඉඳලා උගන්නන්නේ. හරිද? IT කියන විෂය සියලු විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වනවා. සයන්ස් කරන ළමයිටයි, ඉංජිනේරින් කරන ළමයිටයි, මැත් කරන ළමයිටයි, ඩාන්සින් කරන ළමයිටයි, මියුසික් කරන ළමයිට ඔක්කොටම IT උගන්වනවා. බිස්නස් කරන ළමයිට ඔක්කොටම IT උගන්වනවා. ඒ හින්දා ඔයා තීරණය කරන්න වඩා සුදුසු කෝකද කියලා. ඔයා IT කරන්න ආසම නම් IT කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. IT කරලා කැම්පස් යන්නත් පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැබැයි මං කියන්නේ මේ විෂයන් තුන ගත්තොත් පුතේ ඔකටට අමතර වාසියක් තියෙනවා. හරි ඇයි ඒ මේ විෂයන් තුන කතා කරන්නේ එකම විෂය ශේෂ්ඨට අදාළ කරුණු. එකම විෂය ශේෂ්ඨට අදාළ කරුණු. ව්‍යාපාර ගැන විතරයි මේ තුනේ කතා කරන්නේ. ඒ හින්දා තෝරගන්නවා නම් කොමස් වලින් මේ විෂයන් තුන තමයි බෙස්ට්. රයිට්? අනිත් කාණ්ඩ විෂයන් වලට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම ගියා කියලා අපි account එකේ ළමයට නොසලකා හරින්නේ නැහැ. අපි account පොදුවේ සියලු ළමයින්ට දරා ගන්න පුළුවන් මට්ටමින් උගන්න. හරිද? රයිට් ඒ හින්දා මම මතක් පිච්චලයි මේක කිව්වේ ඒක ඇත්තට සීරියස් ඔකටි විෂයන් මේක අමතර විෂයන් තෝරගෙන තියෙනවා නම් වැඩි ඔළුවට බරක් කරගන්න එපා තෝරගත්ත විෂය පුතේ හොඳින් කරන්න රයිට් එහෙනම් අපි කිසිම විෂයක් හැල්ලු කරන්නේ නැහැ හැබැයි මේ කිව්වේ මේ විෂයන් තුන පුතේ එක මල්ලක දාලා තියෙනවා රයිට් ව්‍යාපාර ගැනමයි මේ විෂයන් තුනේදී කතා කරන්නේ ඒ හින්දා ඒක තමයි හොඳ ඉතින් ඔයා ඒක තීරණයක් කරන්න ඕන හරිද මයිදුවේ රයිට් අපි අල්මැති පාර්ශ්වයන් ගැන කතා කරේ එතකොට මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තමයි අපි ඇල්මැති පාර්ශ්වයන් කියලා කියන්නේ. රයිට්. අපි ලියාගමු. එතකොට මේකදී අපි බිස්නස් තරම් ඇල්මැති පාර්ශ්වයන් ගැන කතා කරන්න අපේ විෂය නිර්දේශයේත් නැහැ. හඳුනා ගැනීම පමණයි තියෙන්නේ. එහෙනම් අපි මේ ටික සාකච්ඡා කරලා අවසන් කරමු. රයිට්. ලියාගන්න ඇල්මක් දක්වන පාර්ශ්වයන්. ආයතනයකට ඇල්මක් දක්වන පාර්ශ්වයන් මාතෘකාව. අනුමාතෘකාවන් ලියාගන්න ආයතනයකට ඇල්මක් දක්වන පාර්ශ්වයන්. හරිද පුතේ? හරි. ඊයගම අපි එකට සටහන. ටියුට් එකේ තියෙන්නේ ඊට අමතර සටහනක් තියෙන ටියුට් එකේ. ඔය කියන සටහන නෑ. හරි. ඊයගම ව්‍යාපාරික හෝ වෙනත් ඵලදායි තීරණ ගැනීමට ව්‍යාපාරික හෝ වෙනත් ඵලදායි තීරණ ගැනීමට ව්‍යාපාරික හෝ වෙනත් ඵලදායි තීරණ ගැනීමට ව්‍යාපාරික ගිනුම් කරන තොරතුරු ව්‍යාපාරික ගිනුම් කරන තොරතුරු අපේක්ෂා කරන්න ගිනුම් කරන තොරතුරු
අපේක්ෂා කරන්න අපේක්ෂා කරන්න ඇල්මක් දක්වන පාර්ශවයන් ලෙස ඇල්මක් දක්වන පාර්ශවයන් ලෙස ඇල්මක් දක්වන පාර්ශවයන් ලෙස හඳුනා ගනි හඳුනා ගනි එතකොට ඔකට ඉස්සලා කිව්වා කවුද ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා නේද රයිට් ඒක අපි නිබන්ධනයේ තියෙනවා බලන්න බලන්න කොහොමද නිබන්ධනේ දාලා තියෙන්නේ කියලා නිබන්ධනේ බොහොම ලස්සනට වගුවක් විදිහට දාලා තියෙනවා සාරාංශගත කරලා බලන්න ඒක කොහොමද තියෙන්නේ ඇල්මක් දක්වන පාර්ශවයේ ඉන්නවා නේද ඒ කට්ටිය මොනවද ඒ කට්ටියට අවශ්‍ය කරන තොරතුරු අපි එහෙම නේද තියෙන්නේ රයිට් ඒක පොඩ්ඩක් කියව ගන්න මොනවද ඒ තොරතුරු කියලා බලන්න රයිට් දැක්කද අපි එතකොට ඒව සටහනට ගන්න එක අපිට පොඩ්ඩක් කාලය වැඩි වෙනවා අපි ඒව ටික වාට නිබන්ධනේ දීලා තියෙනවා තේරුණා එහෙනම් බොහොම මේ කලමනාකාරීත්වයෙන් යුතුව තමයි පුතේ අපි නිබන්ධනේ වුණත් හදලා දෙන්නේ හරිද එහෙම නැතුව බොරුවට මේ නිබන්ධන දෙනවාය කියලා පොත් පිටින් මුද්‍රණය කරලා දෙන එක පළදායි නෑ පුතේ. ඒක දරුවට වැඩකුත් නෑ. අපි දන්නවනේ. ඔය නිබන්ධන ගත්තට ආසාවට ළමයා ළඟ තියාගත්තට ඔවා බලන්නේවත් නෑ අන්තිමේ. තේරුණාද? ඒ හින්දා අපි කරන වැඩේ අපි ළමයටත් පළදායි වෙන්න නේද? තමා අපි වැඩේ කරන්නේ. හරිද? රයිට්. බලන්න. අයිතිකරු. ඇල්මැති පාර්ශ්වවලට අවශ්‍ය වෙන තොරතුරු. අයිතිකරුවන්ට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලන්න පුතේ. ආයෝජනයට සරිලන සතුටුදායක ප්‍රතිලාභයක් ලැබේද? තවදුරටත් ආයෝජනය කළ යුතුද? අන්නේ තොරතුරු ටික තමයි අයිතිකරුවන්ට අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරය. නේද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකො අයිතිකරුව ඇත්තම ව්‍යාපාරයක් පටන් ගන්න පුතේ දුක් මහන්සිලා කීයක් හරි හොයාගෙන නේද? ඉතින් එක්ක ලොතරැයියක් ඇදලා චාන්ස් එකක් ලොතරැයියක් වත්තාවත් එම අන්නේ ඒක දාලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ලක්ෂ 10ක් දාලා බිස්නස් එක පටන් ගත්ත කියලා හිතන්නකො. ඉතින් මාසයක් යනකොට බලනවා ලක්ෂ 10න් කීයක් මම හම්බ කරගත්තා. ඉතින් හොයනවා ඉතින් හොයනවා අද ලාභේ කීයද අද කීයද ඒවා ටික අපි දෙන්න ඕන account හදන කට්ටියට තේරුණා ආ එහෙනම් අයිතිකරු ඇල්මැති පාර්ශවයක් එයා මොනවද අපේක්ෂා කරන්නේ ආයෝජනයේට සරිලන එහෙම නැත්නම් ලක්ෂ 10ක් දාලා ඉතින් ඒකට හරියන ප්‍රතිලාභයක් තියෙන්න ඕන නේද අර ඕකට හොඳ සිංහල කියමන් තියෙනවා රයිට් ඒවා අපි බලමු තව ටිකක් අපි සුහද වුණාට පස්සේ අපි මේ විදිහ උදාහරණ කතා කියමු නැතුව දැන් ක්‍රියාත්මක වන්නේද අනාගත වර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද සැලසුම් මොනවද කියලා කලමනාකරුව උනන්දුවක් දක්වයි ඊට පස්සේ ඉන්නවා සේවකය නේ සේවක අපි හිතමු පුතේ මේවා ව්‍යාපාර අධ්‍යයනය නා අභ්‍යන්තර පාර්ශව බාහිර පාර්ශව කියන්නේ ලොකු විස්තරයක් ඉගෙන ගන්න. හැබැයි accounting විෂය නිර්දේශය තුළ ඇල්මැති පාර්ශවය හඳුන්වලා දීම ඇරෙන්න ඒ වර්ගීකරණ ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ඒ ටික පුතේ ව්‍යාපාර අධ්‍යයන තුළ තමයි කතා කරන්නේ. හරි එහෙනම් මම විෂයන් දෙක පටලගන්නේ නැහැ. ඒකේව මේක උගන්වන්නේ නැහැ. මේකේව ඒක උගන්වන්නේ නැහැ. මම විෂයන් දෙකම උගන්වුවට එහෙම කරන්නේ නැහැ. රයිට්? උගන්වන්නේ මේ ගිණුම් කරන එනම් ඒ වෙලාවට ගිණුම් කරන්නේ තමයි උගන්වන්නේ. රයිට්? ව්‍යාපාර අධ්‍යයන නම් ඒ වෙලාවට ව්‍යාපාර අධ්‍යයන තමයි උගන්වන්නේ. उपदेश මේක කරලා අර ඩිග්‍රී කරන්න යන්න පුළුවන්. එතකොට පුතේ ප්‍රමාද වැඩි. තේරුණා? ඒ හින්දා ආදරෙන් කියන්නේ ඔකට්ටිය මොනවා හරි විශේෂ තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් උපදෙසක් දුන්නා. කතා කරන්න අපි ඒවට පැදී පැහැදිලි දෙනවා. ඒ උපදෙස් ලබා දෙනවා. හරි. ඊළඟට බලන්න පුතේ සේවකයෝ. සේවකයෝ. බලන්න රැකියාවේ සුරක්ෂිතභාවයක් තිබෙනවද? ඔවුනේ. දැන් මේ මාසේ නම් රැකියාව කරා. පඩියක් ගත්තා. ඊළඟ මාසේ පඩිය ගන්නකම් බිස්නස් එක තියෙයිද? ව්‍යාපාරේ තියෙයිද කියලා? සේවක උනන්දුවක් දක්වනවා නේද මොකද එහෙම ව්‍යාපාරයේ තියෙන ලාභ ලැබුවොත්නේ එහෙනම් මුම් බලනවා සේවකට කියවන අඩේ මේ මාසෙ මුම් ලාභයක් ලබලන්නේ ලාභේ තියෙනවද ඊළඟ මාසෙත් ව්‍යාපාරයේ තියෙයිද දැන් පහුගිය කාලේ මතකද
කොරෝනා හින්දා නේ ගොඩක් සේවකයන්ට රැකියාව අහිමි වුණා. ඇයි ඒ? ලාභ නැහැ ව්‍යාපාර වල රැකියාව නැපා මේ සේවකයන්ට පඩිකේවල තියාගන්න. ඉතින් ඒ වගේ වෙලාවෙදි සේවකේ උනන්දි ආයතනය පිළිබඳ තමන්ගේ රැකියාව රැක ගන්න. නේ කොච්චර ලාභයක් ලබලා තියනවද? මේ අපු මනවශ්‍ය විදිහට වියදම් කරනවද? නේ අන්න ඒව ගැන සේවකේ උනන්දි ඉන්නවා. එහෙනම් සේවකයෙකු පුතේ ඇල්මැති පාර්ශවයක් කරනවා. රයිට්. ඒව එතකොට ආයෙ කතාහනට අවශ්‍ය නැහැ. වාගේ නිබන්ධනයේ තියෙනවා. හරිද පුතේ? හරි. ඊට පස්සේ ඉන්නවා කවුද පුතේ? රජය. නේ රාජ්‍ය ආයතන. රජය වෙනුවෙන් රාජ්‍ය ආයතන. එහෙනම් අපිට රජය කියන දේ ගණන්ටත් පුළුවන් ඉතින්. හරිද? රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. නේද? බදු අය කරනවානේ ව්‍යාපාරවලි. ආ ඒ බදු ටික පුතේ අපි account වල හදනවා. ඒවා ඉදිරියට ලස්සනට කියලා දෙන්නම්මා. ඔකට දැන් අහලා ඇති VAT කියලා බදු වර්ගයක් තියෙනවා. ආදායම් බදු තියෙනවා. ඒව ඔක්කොම අපි account වල හදනවා. ඒව ඔක්කොම කියලා දෙනවා. එහෙනම් කිසි කලබලයක් වෙන්න එපා. මේ ඒව සියල්ල අපි කියලා දෙනවා. අපි ඉදිරියට දැන් පටන්ගෙන සතියෙන් සතිය මාසෙන් මාසෙ පන්ති කරගෙන යනකොට ඉදිරියට ওই සියලු විෂය කොටස් ඔකට්ටියට ආවරණය වෙනවා. හරිද? දැන් මේ පළවෙනි පාඩම තමයි පුතේ අපිට මේ ගොඩාක් මේ විදියට මේ මේ notes ලියලිය ඉඳ තියන්නේ ඈ. ඊළඟ පාඩමේ ඉඳලා අපිට ගණන් හදන්න තියෙනවා. ගණන් කරන සමීකරණ හදන්න තියෙනවා. වෙනවද? එහෙනම් මේ අර විෂය හඳුනාගද්දි ඒකට ආවේනික වචන තියෙනවානේ. ඉතින් ඒ ටික ඔකට්ටිය දැනගෙන ඉන්න ඕනේ පුතේ. ඒ වචන ටිකේ තේරුම දන්නේ නැතුව ඒ වචනත් එක්ක ඔයාලට ගණන් කරන්නේ ගණන් දෙනකොට ඔයාලට හදාගන්න බැරුව යනවානේ. මේ වචනේ තේරුම දන්නේ නැති හින්දා ඒ හින්දා තමයි මේ ටික පැහැදිලි කරන්නේ. රයිට් හොඳට පැහැදිලි කරන්නේ ඒකයි. ඒ ටික හොඳට අවධානයට ගන්න. ඉදිරියේදී අපි මෙහෙම කම්මැලි නෑ. ගණන් ටික ලස්සනට හදාගෙන යන්න තියෙනවා. හරිද? හරි. ඊළඟ පාර්ශ්වය බලන්න ගණදෙනු කරුවා. මොනවද ඕන වෙන්නේ? ආ ගණදෙනු කරුව අපෙන් බඩු ගන්නවට පස්සේ වොරන්ටියක් ඉල්ලනවානේ. ඔය වගකීමක් කියලා කියන්නේ ඒකයි. වගකීම් සහතිකයක් ඉල්ලන්නේ. අපි පරිගණකයක් ගන්න ගියත්, ටීවී එකක් ගන්න ගියත් නේද? ෆෝන් එකක් ගන්න ගියත් නේද? අපි අහනවා මේකට වොරන්ටි දෙනවද? කම්පැනි වොරන්ටිද තියෙන්නේ මොහොමද ක්ලේම් කරන්නේ ඔය ඔක්කොම අහනවනේ අපි. ආ එහෙනම් ගණදෙනු කරුව ඒවට උනන්දුවේ ව්‍යාපාරය සම්බන්ධයි. අයි පුතේ හරි හරි අවුරුද්දක් තියෙන වොරන්ටි කියනවා. මොනවාරි වෙලා ෆෝන් එක අරන් යනකොට කඩෙත් නේ. කඩෙත් වහලා. එතකොට අපි එනවා බලන්න ඕනේ. අඩුම ගානේ අවුරුද්ද ගෙවෙනකන්වත් උදේ හවා බස් එකකින්වත් එතනින් යනකොට ඔළුව දාලා බලන්න ඕනේ. ආ ෆෝන් කඩේ තියෙනවා. ආ එහෙනම් බය නැහැ වොරන්ට් කරගන්න පුළුවන්. ඊළඟට හවස වැඩ හැරලා එනකොට තා බලන්න. ආ එහෙනම් ආ තියෙනවා. හෙට උදේ යනකොටත් බලන්න ඕනේ. ආ තියෙනවා කඩේ. බය නැහැ එහෙනම් ෆෝන් එකේ වොරන්ට් එක ගන්න. ඔහොම ගානේ නේද මිනිස් මේක උනන්දුවක් දක්වනවා. ඊට පස්සේ ව්‍යාපාරවලට හොඳ පැවැත්මක් තියනවාද කියන එක නේද? ව්‍යාපාර හොඳට පැවතුනොත් තමයි පුතේ ඒ කට්ටියගේ සේවාව සහ බාණ්ඩ හොඳ ගුණත්වයෙන් අපට ලබලා දෙන්නේ නේ. ඇයි ඒ? ව්‍යාපාරයටත් තියෙන්න ඕනේ දිගු කාලයක් පවත්වාගෙන යන අදහස් නේ. එහෙම නැත්නම් හිතන්නකො සතියයි නම් කඩේ තියෙන්නේ මුදලාලි බලන්නේ ගේන ජහජරාවක් කොහොම හරි විකුණලා දාලා නිකන් ඉන්නේ මේ සතිය අතුරත් නේ. එහෙම නැත්නම් මෙයා ඒක හැමදාම ජීවිත කාලෙ මෙයා ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් තරම් හොඳ බඩුනේ පාරිභෝගිකයන්ට දෙන්න බලන්න නේ. ඇයි ඒ? හොඳ බාණ්ඩයක් මිලදී ගත්ත පාරිභෝගිකයෙක් තමයි ඊළඟ දවසේ ආයේ ව්‍යාපාරයට එන්නේ නේ. නරක බඩුවක් එම් පාරිභෝගිකයෙකුට වික්කොත් ඒ පාරිභෝගිකයා නැවත සැරයක් ඒ ව්‍යාපාරයට එන්නේ නේ. ඒ හින්දා ගණදෙනු කරුව ඒ ගැන සැලකිල්ලක් දක්වනවා. ඊට පස්සේ ණය හිමියෝ ණය තපේන ආයතන බලන්න ඒ කට්ටියත් අපට සැලකිල්ලක් දක්වනවා. මොනවද තපයන්නේ? තපේලා තියෙන ණය ටික ආපහු ගන්න පුළුවන්ද කියලා නේද? තව දුරටත් ණය දෙන්න පුළුවන්. ආ දුන්න ණය ටිකක් ගෙවාගෙන යනවා. ඊට පස්සේ ඔයාලා බලනවා අනේ තව ටිකක් අපට ණය තපයන්න පුළුවන්ද කියලා. රයිට්. දැන් රයිට්. ඊට පස්සේ ওই ටික තමයි පුතේ අපට ගිනුම්කරණය තුල ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. රයිට්. ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධයෙන් ওই ටික තමයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ ගිනුම්කරණය තුල. ඊට පස්සේ අපිට තියෙන පොඩි කොටසක් තව සාකච්ඡා කරන්න. මොකද්ද මේ ගිනුම්කරණයේ ප්‍රභේද නැත්නම් වර්ගීකරණයක් තියෙනවා. ගිනුම්කරණයේ ප්‍රභේද තියෙනවා. මොනවද ප්‍රභේද කියලා අපි දැන් බලමු. මේ ප්‍රභේද රයිට්. ලියාගම් පොඩි අනුමාතකාවක් ගිනුම්කරණයේ ප්‍රභේද නැත්නම් වර්ග. අපිට පුතේ මේ ගිනුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නැත්නම් ප්‍රභේද දෙකක් තියෙනවා. එහෙම නැත්නම් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පුතේ මූල්‍ය ගිනුම් කරණය. මූල්‍ය ගිනුම් කරණය. හරිද? අනික තමයි පුතේ මොකද්ද? කලමනාකරණ ගිනුම් කරණය. කලමනාකරණ
ගිනුම් කරන්නේ right ගිනුම් කරන අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් මූල්‍ය ගිනුම් කරන්නේ සහ කළමනාකරණ ගිනුම් කරන්නේ කියලා හරිද ඉතින් අපි බලමු මොකද්ද මේ මූල්‍ය ගිනුම් කරන්නේ කියලා කියන්නේ මොකද්ද මේ මූල්‍ය ගිනුම් කරන්නේ කියලා කියන්නේ බලන්න ඔයාගේ නිබන්ධනයේ පුතේ මේකට සටහනක් මම දීලා තිනවා ලස්සනට මොකද්ද මූල්‍ය ගිනුම් කරන්නේ කියලා කියන්නේ නේද අපි නිබන්ධනයේ එකයි මම කියලා ලස්සනට අපි මැනේජ් කරලා තියෙන්නේ කියලා आर्थिकमय तीरण आकार बाहर पार्श्व्य මොකද්ද මූල්‍ය ගිනුම් කරන්නේ කියන්නේ අපි අර කියපු ව්‍යාපාර ඒකකයට ව්‍යාපාර ඒකකයේ වැදගත් කරුණක් තමයි අතීත ගනුදෙනු අතීත ගනුදෙනු හා සිදුවීම් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කරන අපි කියවනේ ගිනුම් කරණෙන් අපි සපයන්නේ ආර්ථික තොරතුරු කියලා නේද එහෙනම් ආර්ථිකමය තොරතුරු සුදුසු ආකාරයට සකස් කරලා කාටද සපයන්නේ පුතේ බාහිර පාර්ශ්වයන්ට බාහිර පාර්ශ්වයන් ඊට කලින් මෙතන වෙනවා ආර්ථික තොරතුරු කාටද සපයන්නේ පුතේ බාහිර පාර්ශ්වයන්ට සපයන හරිද එහෙම සපයන ක්‍රියාවලිය තමයි අපි මොකද්ද කියලා හඳුනගන්නේ මූල්‍ය ගිනුම් කරන්නේ आयोग सकाहन अवश्य ट्यूट दिन प्रमाण अर्थमारण गिनुम करने की निबंधन आयतन सियलुम कलमनाकरण मट्टम वलट अवश्यवन परिधि सलसुम किरीम पालने किरीम तीरण गनीम वगकीम इटुकिरीम हकीवनसे आयतनेलमनाकरण मट्ट हरे अवश्यवन परिधि सलसुम किरीम पालनय किरीम තීරණ ගැනීම වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සැපයීම කළමනාකරණ ගිනුම් කරණය වේ. right එතකොට ඒකේ වැදගත් වෙන කරුණ තමයි මොකද්ද? මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. නේ කළමනාකරණ ගිනුම් කරණය තුළ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු मूल्य नोवन व्यापार कलमनाकरण्य लबादीम तमा कलमनाकरण गिनुम करने कलमनाकरण गंड ग्याम पुते मूल्य तुरु सह मूल्य नोवन तुरु देखम अवश्य मेक सपयान का अभ्यंतर कलमना का सपय विपुते बाहर तटी सपय अतीत तुरु आर्थिक तुरु मूल्यमे तुरु कलमनाकरण किलोकरण यदि मूल्य तुरु मेन्म मूल्य नोन तुरु तपेन काटद तपया कलमनाकर मेक अभ्यंतर वितराई अतुले कट्टी वितराय कलमनाकर अभ्यंतर पार्श्वे कलमनाकर वितराय मे तुरु दिखा दिने अर नजय नय कर्वंट गुन कर्वंट सेपयुम कर्वंट ये काटवत् कलमनाकर गिरुंकरणे तुरुट दिने अये කලමනාකරණ ගිනුම් කරණයෙන් අපි තොරතුරු සපයන්නේ මොන වටද? කලමනාකරණ කාර්යය. ඉතින් කලමනාකරණය කරන්නේ කලමනාකරුවන්ගේ ව්‍යාපාරේ.
ඒ කට්ටියට විතරක් ඒ ටික දුන්නම ඇති. නේ? අනිත් කට්ටියට අවශ්‍ය තියෙන ටික අපි මූල්‍ය ගණතාධිකරණය තුලදී තියෙනවා. තේරුණාද? එතකොට පුතේ අපේ උසස් පෙළ විෂය නිර්දේශය තුල right මේක සටහන් ආදාර නැහැ නමුත් ඔයා දැනගන්න ඕනේ උසස් පෙළ තුල අපි මේ දෙකම ඉගෙන ගන්න. මේකත් ඉගෙන ගන්න ඕනේ මේකත් ඉගෙන ගන්න. ඔයා මෙතන වන්ද මම තව වෙනසක් කිව්ව එකයි. ඔයා ඕ ලෙවල් වල ගිණුම් කරණේ ගැන මොනවා හරි ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්තේ පුතේ මේ මූල්‍ය ගිණුම් කරණේ මෙන්න මේ චූටි අබෑට එක තරම් දෙයක්. හරිද? චූටි අබෑට එක තරම් දෙයක් තමයි ඔයා 11 වසරේදී ඉගෙනගෙන තියෙන්නේ. රයිට්? මෙතන තමයි පුතේ ඔයාට සෑහෙන්න ඒ ලෙවල් වල තමයි ඉගෙන ගන්න. ඊට අමතර ඔයාට මෙන්න මේ කලමනාකරණ ගිණුම් කරණයක් ඉගෙන ගන්න තියෙනවා. මේක ඔයා ඕ ලෙවල් වල ඉගෙනගෙන නැහැ. මම ඒකයි කිව්වේ ඕ ලෙවල් වල ගිණුම්කරණය කරා නම් හොඳයි ගිණුම්කරණය පිළිබඳ අවබෝධයක් තියෙනවා ඒ දරුවන්ට හැබැයි පුතේ මම කිව්වේ ඒකයි අදිමානයක් තියාගන්න එපා අපි දන්නවා account ඔය ඒ ලෙවල් මුල් පාඩම් ටික අපට ඕනේ නැහැ අපි අන්තිම පාඩම් ටිකට ආවොත් ඇති එහෙම හිතන්න එපා මොකද ඔය කට්ටිය ඕ ලෙවල් වල ඉගෙන ගත්ත නැති ගොඩක් කරුණු ගොඩක් 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 කරුණු ඒ ලෙවල් වල අපි උගන්වනවා හරිද පුතේ මොකද ඒක මම දන්නවා මම ඕ ලෙවල් වල ව්‍යාපාරා ගිනුම් කරන අධ්‍යයනය පන්ති කරනවා ළමයින්ට උගන්වන්න රයිට් මම ඒඳ එතකොටත් උන්ට කියනවා උඹලා මේ ඕ ලෙවල් ඉගෙන ගත්තට කමන්නෑ ඒ ලෙවල් වල ඉගෙන ගන්නට කියලා රඟන්ට නම් එපා එතෙන්දිත් මම එහෙම කියලා මෙතෙන්ට ඇවිල්ලත් මම කියනවා එහෙම ආවා කියලා රඟන්ට යන්න එපා හොඳට ඉගෙන ගන්නට කියලා දෙන දේවල් ටික මොකද ඔය කට්ටිය ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ මේ චූටි අබෑටයක් වගේ තරම් දෙයක් ඕ ලෙවල් වලදී නේද අර කතන්දරයක් අහලා තියෙනවානේ කූඹියා නේ කූඹියා නේද කූඹියා චූටිනේ පුතේ කූඹියා ඉතින් පොඩ්ඩක් මූත්‍රා කරලා මෙහෙම ගලාගෙන ගියාට පස්සේ මූත්‍රා ටික කූඹියා එක දිහා බලලා හිතනවා අම්මෝ සෑහෙන ගොඩක් දාලා කි. හැබැයි එයා ඒකට කියන්නේ ඇයි? එයා පොඩි ඉඳ පුතේ. එයා චූටිනේ. නේ? එයාට එතකොට ඒ දේ මහා ලොකුට එයා දකින්න. රයිට්? හැබැයි එයා ඊට වඩා ලෝකේ දකින්නේ නේ. මේ ඒ වගේ ඔයා ඕ ලෙවල් වල කරලා වුණා හොඳයි. බොහොම හොඳයි. හැබැයි ඒකෙන් අදිමානයක් කරගන්නට මොකද අපි එහෙම ඒ ලෙවල් පන්තුල් ළමයි එහෙම දැකලා තියෙන ළමයි. අපි හරි පව් කියලා හිතන ළමයිට. නේද අපට අපට ඇත්තම ඇවිල්ලා සමහරట్లాට දැන් අපි ඔය මේ ඕල් ක්ලාස් කරනකොට මේ ඔන්ලයින් ක්ලාස් නේ අපි පන්ති කාමර වලට ගිහලා පන්ති ක්ලාස් කරනවානේ. එතකොට ළමයි අපිත් එක්ක කතා කරනවානේ. එතකොට සර් අපි දැන් ඔය ඒ ලෙවල් ක්ලාස් පටන් ගත්තට පස්සේ ඕම ඉතින් මෙහෙම කතා කරලා කිව්වට පස්සේ පස්සේ ක්ලාස් එකේම ඉවරලා යන්න කලින් එනවා කතා කරන්න. සර් මේ මාස මේ මට නම් ඒ ඕ ලෙවල් වලට සයිට් කම්ස් වලට ඒකක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි කම්ස් මන් තෝරගත්තේ සර්. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් මුල් පාඩම් ටික මග ඇරලා ඊළඟ පාඩම් ටික ඉඳලා එන්නම් සර් මෙහෙමයි කියලා. ඉතින් අපි පුළුවන් තරම් තේරුම් කරනවා මෙහෙම එන්න එපා පුතේ එහෙම කරන්න කියලා. බලමුකො සර් එන්නම් කියලා නෝ ඒකලා එන්නේ නැහැ. ඒකලා ඔන්නේ ඉතින් අර පාඩම් 3 4ක් ගියාට පස්සේ එනවා. හිමීන් සීරේ ඔළුව දානවා ක්ලාස්. ඒකලා ආපු දවස් ඉඳලා අහන සර් ඒ කිව්ව මොකද්ද? සර් ඒ මොකද්ද ඒක? ඇයි කියේ? ඕ ලෙවල් වල එයා ඒව ඉගෙන ගන්නේ නැහැ. හරිද? හැබැයි හිතන් ඉන්නේ මම පොර කියලා. ඒ එකක් ගත්ත කියලා. ඒ එක ගන්න පුතේ මේ චූටක් ඉගෙනගෙන ඒකෙන් අහන දේවල් වලට උත්තර දීලා ඔයා ඒකක් ගන්න. හැබැයි අපි ඒ ලෙවල් වල ගන්නකොට මෙන්න මේ වගේ ලොකු අපසරියක් ඉගෙන ගන්න. මේ එතකොට මේකෙන් ඒ එකක් ගන්නට අමාරු. මේ චූටක් ගන්න මේකෙන් ඒ එකක් ගන්නට ලේසි. හරි ඒ හින්දා මම ඕ ලෙවල් ගිනගත්ත කට්ටිය අවතක්සේරු කරන්න මොකද මමත් ඕ ලෙවල් ළමයිට උගන්වන ගුරුවරයෙක් විදියට. හැබැයි ඔය අදිමානේ නැති කරගන්න ඕන. නැත්තම් ළමයිට හරි ප්‍රශ්නයක් ඇති. හරි. එහෙනම් පුතේ ඔන්න ගිනුම් කරන්නේ ප්‍රභේදේ. රයිට්? මොකද්ද ප්‍රභේද දෙක කියලා තිබ්බා? සටහනක් දීලා තිබ්බා. හරිද? රයිට්. ඕක තමයි ගිනුම් කරන්නේ ප්‍රභේද දෙක හඳුනා ගන්න කියන්නේ. රයිට්. අපි එතකොට ඊට පස්සේ අපේ සටහනවා ලියාගන්නනේ මාතෘකාව ගිනුම් කරන්නේ ප්‍රභේද කියලා. හැබැයි අපි මේක සටහනට ගන්නෙ නෑ. ඒක නිබන්ධනේ තියෙනවා. හැබැයි අපි මෙහෙම දෙයක් සටහනට ගන්නවා. රයිට්. ලියාගම යටින් මූල්‍ය ගිනුම් කරණය සහ කලමනාකරණ ගිනුම් කරණය අතර අනක් මෙහෙම ලියාගන්න ඕනේ. සෝරි. අපි ඊට කලින් මේකේ ක්‍රියාවලියක් ගැන කතා කරලා ඉන්නේ. රයිට්. ගිනුම් කරණේ ප්‍රභේද ලිව්වා. රයිට්. ඊටපස්සේ යටින් ලියාගන්න එක මූල්‍ය ගිනුම් කරණය ප්‍රභේද කියලා මාතෘකාව ලියාගත්තා. ඒක යටතේ එක මූල්‍ය ගිනුම් කරණය දෙක කලමනාකරණ ගිනුම් කරණය රයිට් ඒක ප්‍රමාණවත් ඒ පිළිබඳ හඳුනා ගැනීම නිබන්ධනයේ තියෙන හින්දා එක මූල්‍ය ගිනුම් කරණය දෙක කලමනාකරණ ගිනුම් කරණය රයිට්
ඊට පස්සේ අපි මේ දෙකේ ක්‍රියාවලිය අඳගමු වෙන වෙනම අඳගමු right පල්ලෙහාන් ගන්න අනුමාත්‍රකාව මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය බෝඩ් එක අකුරු පාපහැන්නා නම් කියන්න ඕනේ ඔකට අලුත් කින්ද මගේ අකුරු ටිකක් කියව ගන්න බැරි වෙයි හැබැයි පන්තිය මට පන්තියත් එක්ක ඇවිල්ලා පුරුදු වුණාට පස්සේ මේ අකුරු ලස්සනට ඔකට කියව ගන්න පුළුවන් නේ ඒක බය වෙන්න එපා හරි එය ඒක කියව ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් කියව ගන්න එපා පන්ති සතියක් දෙකක් මගෙත් එක්ක ඉන්නකොට අකුරු කියව ගන්න පුළුවන් ගිනුම් කරන ක්‍රියාව right අපි ඒක අඳගමු පුතේ ගිනුම් කරන ක්‍රියාවලිය මූල්‍ය ගිනුම් කරන ක්‍රියාව right මේව මොඩක් කිනව මම ඇඳලා පස්සේ ඔයා අඳගන්න මම පැහැදිලි කරන ගමන් අඳින්න මේකේ පුතේ අපට යදොම් हम बनाओ क्रियावली है तू मनोवाद ये दो इधर आप बोलते हैं मैं ये दो उन देखा क्रियावली के टा बाज नहीं है मैंने मुकद्दर क्रियावली क्रियावली हम पास से बोलते हैं आप अपने के निम्न उमाक लगे निम्न उमा लगे खरीद मनोवाद आप इन्हें ये दो उन विधि तो ये दो वाले बोलते ගනුදෙනු සිදුවීම් ගනුදෙනු හා සිදුවීම් තමයි අපි ක්‍රියාවලියට යොදවන්නේ හරිද මේවයි පුතේ දැන් මේක කොහොම කිව්වට සමහර විට ඔයාලට නොතේරෙන්න පුළුවන් හැබැයි මේ කියන දේ අහගෙන ඉඳලා සටහන ඇඳගන්න ඊට පස්සේ ඕක අපි මේ ක්‍රියාවලිය පිළිබඳව ඉදිරියේ වෙනම කතා කරනවා යෙදවුම් ගැන වෙනම කතා කරනවා ක්‍රියාවලිය තුන පුතේ අපි ඉස්සරවම හඳුනා ගැනීම කරනවා. ඔව් කොහොම කියලා දෙන්න මේ? හඳුනා ගැනීම හා මැනීම. මම මේවා ලියා ගන්න ඔයාලට කියවන්නම්. එතකන් බලන්න ඉන්න. හඳුනා ගැනීම සහ මැනීම කරනවා ක්‍රියාවලිය තුන. ඊට පස්සේ පුතේ මේ දේවල් අපි සටහන් කරනවා. ක්‍රියාවලිය තුන ওই ටික තමයි අපි කරන්නේ. සටහන් කිරීම කරනවා. ඊට පස්සේ ඒවා වර්ග කරනවා. वर्ग किरीम करनो सारांश करनो सारांश किरीम विश्लेषण है किरीम उन्न पुते क्रियावलिय तुला करना देव हरे तुम कहे थे मैं मूल्य गिनोम करने क्रियावलिय क्रियावलिय की ना कोटा दे दी ओटी का दमा कर मेटी काफी क्रियावलिय का योद्धवनवा ක්‍රියාවලිය තුල මේ ගනුදෙනුවා සිදුවීම් හඳුනා ගන්නවා මනිනවා සටහන් කරනවා වර්ග කරනවා සාරාංශ කරනවා විශ්ලේෂණය කරනවා right ඔය ටික කරනවා මේව අපි වෙන වෙනම කියලා දෙනවා එතකොට පුතේ අපි ගිනුම් කරන්නේ අපි දැන් ඉගෙන ගන්නෙත් මෙන්න මේ ටික කොහොමද ඉස්සෙල්ලා මේ ගනුදෙනුවා සිදුවීම් මොනවද කියලා ඉගෙන ගන්න ඊට පස්සේ මේ ක්‍රියාවලිය තුල හඳුනා ගැනීම අපි කරනවා ඒවා මනින විදිහ අපි ඉගෙන ගන්නවා ඒවා සටහන් කරන විදිහ ඉගෙන ගන්නවා වර්ග කරන විදිහ ඉගෙන ගන්නවා සාරාංශ කරන විදිහ ඉගෙන ගන්නවා විශ්ලේෂණය කරන විදිහ කියලා. මේ ක්‍රියාවලිය තියෙන ටිකම තමයි අපේ සිලබස් එකේ තියෙන අපිට ඉන්න. රයිට් එහෙනම් මේ හැම දෙයක්ම අපිට ඒ අවස්ථාවවලදී මම පැහැදිලි කිරීම කරනවා. රයිට්? හරි. විශ්ලේෂණය කරන ඔන්න ක්‍රියාවලිය එන්න. ක්‍රියාවලියෙන් පස්සේ පුතේ අපට මේකේ අවුට්පුට් එක ලැබෙනවා. නිමැවුම ලැබෙනවා. මේ තියෙන නිමැවුම මොනවද අපර නිමැවුම විදිහට ලැබෙන්නේ පුතේ? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන ලැබෙන මූල්‍ය ප්‍රකාශන පුතේ රාශියක් අපිට ඉගෙන ගන්න තියෙනවා අපේ මේ අවුරුදු දෙක තුල අපිට ඒවා ඉගෙන ගන්න තියෙනවා
නේ දැන් මේ පළවෙනි පාඩම තුර ඔකට තේරෙනවා අපි මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා නේ ඉතින් පුතේ මේවා මොකොත් පැහැදිලි නොකර right පටන් ගත්ත දවස් ඉඳලා ගණන් හදන්න ගියොත් එහෙම සිලබස් එකෙත් නෑ එහෙම කරන්න කියලා මේවා අනිවාර්යයෙන්ම ළමයිට කියලා දෙන්න කියලා තමයි සිලබස් එක තුල තියෙන්නේ ඇයි ඒ එතකොටනේ ළමයි දන්නේ මොනවද මේ අපට මේ ගිනුම් කරණය තුල කරන්න තියෙන්නේ කියලා නේ අන්න ඒ ටික තමයි පුතේ මේ අපි ක්‍රියාවලිය විදිහට මේ සටහන් විදිහට දැන් ඔකට ඉදිරිපත් කරන්නේ එහෙනම් අපි මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය තුල මෙන්න මේ ක්‍රියාවලිය ඔකට සටහන් කරගන්න ඕනේ මොකද්ද මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය right යදවුම් තියනවා ක්‍රියාවලියකට භාජනය කරනවා ඒකෙන් පස්සේ අපට නිමැවුම විදිහට මූල්‍ය ප්‍රකාශන ලැබෙනවා එහෙනම් දැන් ඔකට මේක ඇඳ ගන්න ඕනේ ලිව්වා නේද ගිනුම් කරන මූල්‍ය ගිනුම් කරන ක්‍රියාවලිය කියලා right එහෙනම් පුතේ මේක ලස්සන අඳගන්න පොත කරලා පළවෙනි කොටුවේ තියෙන්නේ යදවුම් යදවුම් දෙක ක්‍රියාවලිය තුන්වෙනි එක නිමැවුම right පුතේ දැන් මේවා නිබන්ධනයකට දාලා දුන්නා නම් මොකක්ද ක්‍රියාශීලීව මේක අඳගන්නේ නේද? ඒතර ඔකට මතකේ රැඳෙන ප්‍රමාණය අඩුයි. හරිද? ගොඩාක් වෙලා යන සටහන් අපි නිබන්ධනයට දාලා දීලා තියෙනවා. ඒකට ඒක නිබන්ධනය තුලින් පැහැදිලි කරාම ඒක ප්‍රමාණවත් වෙනවා. right? යදවුම් ක්‍රියාවලිය නිමැවුම. යදවුම් විදිහට තියෙනවා පුතේ ඊළඟ කොටේ පල්ලෙහැ ගනුදෙනු හා සිදුවීම්. ගනුදෙනු සිදුවීම් ගණදෙනු හා සිදුවීම් හරිද ගණදෙනු හා සිදුවීම් ක්‍රියාවලිය තුල දෙන අපතේ මොනවද හඳුනා ගැනීම හා මැනීම හඳුනා ගැනීම හා මැනීම right දෙක සටහන් කිරීම සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම විශ්ලේෂණය කිරීම හරිද පුතේ විශ්ලේෂණය කිරීම ඉතලයක් ගහලා නිමැවුම ගන්න නිමැවුම විදිහට අපිට ලැබෙනවා පුතේ මොනවද මූල්‍ය ප්‍රකාශන හරි ලියාගෙන ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න හරි කියලා right ivara adu katti ඔක නිබන්ධනේ තියෙනවා කමන්නෑ ඔක අඳගන්න මොකද ඔය කට්ටියට ඒක පොඩ්ඩක් වැදගත් වෙනද ඒක සටහනට දාන්න. right නිබන්ධනේ දාලා දෙන ඒවනට පොඩ්ඩක් අඳගන්න ඒක සටහනට වැදගත් වෙන හින්දා. right ඊට පස්සේ අපි ගමු දෙවෙනි එක කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලිය. කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලිය. right කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලිය මාතෘකාව ලියාගන්න ඒකෙත් පුතේ තියෙනවා මොනවාද යදවුම් ක්‍රියාවලිය නිමැවුම තියෙනවා right ක්‍රියාවලිය තුළ ඔය ටික එහෙම තියෙනවා ඒක එතකොට අපිට යදවුම් විදිහට අපි යොදා ගන්න දේවල් ටික බලන්න මොනවද කියලා එකක් තමයි ඓතිහාසික තොරතුරු
ඓතිහාසික තොරතුරු. එහෙනම් පරණ තොරතුරු අපි යොදා ගන්න. ඊ වාසේ පුතේ පුරෝකථනය කළ තොරතුරු. පුරෝකථනය කළ තොරතුරු ගන්න. පුරෝකථනය කියන්නේ පුතේ අනාගතයේ තියෙන දේවල් ගැන අපි වර්තමානයේ තීරණ ගන්න. තීරණ ගැන තොරතුරු හදා ගන්න පුරෝකථනය. ලබන අවුරුද්දේ මේම වෙයි. ලබන අවුරුද්දේ අපේ ආදායම මෙච්චරක් වෙයි. අපේ වියදම මෙච්චරක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරනවා. පුරෝකථනය කරනවා. වෙන්න තියෙන දේවල් අපි කියනවා දැන්. සාත්‍ර නෙවෙයි. ඒවා විශ්ලේෂණය කරන්න ක්‍රමවේද දෙනවා ඒව හරහා. හරි. එහෙනම් යදෝම් විදිහට අපි ගන්නේ අතීත තොරතුරු ගන්නවා පුරෝකථනය කළ තොරතුරු ගන්නවා. රයිට්. මේ දෙකම තොරතුරු අරගෙන මොනවද කරන්නේ? ක්‍රියාවලිය තුල අපි මොකද කරන්නේ? සැලසුම් කිරීම සැලසුම් කිරීම අයවැය සැකසීම අයවැය සැකසීම පාලනය කිරීම පාලනය කිරීම ඔය ටික කරනවා පාලනය කිරීම කරනවා නිමෙවු විදිහට අපට ලැබෙනවා පුතේ බලන්න මොනවද ගොඩක් දේවල් මොනවද අයවැය ලේඛනය අයවැය ලේඛනය ඔය විදිහට ගොඩක් දේවල් ලැබෙනවා ගිනුම් කරන අනුපාතය ඔය අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ගිනුම් කරන අනුපාතයෙන් අනුපාතය හරි ඔය අපිට ඉගෙන ගන්න තියෙන දේවල් පුතේ ගිනුම් කරන අනුපාතය පොදු කාර්ය පිරිවැය ඒවත් ඉගෙන ගන්න තියෙනවා අපිට පොදු කාර්ය පිරිවැය ඔය ඉගෙන ගන්න තියෙන දේවල් ඊට පස්සේ ආන්තික පිරිවැය කරන आंतरिक पिरिवाय करने आयोजन तीरण गनीम आयोजन तीरण गनीम ඔන්නෝ ටික පුතේ අපට නිමෙවුම් ලැබෙනවා තීරණ ගැනීමට තොරතුරු ඔය ටික තමයි අපට නිමෙවුම් විදියට ලැබෙන්නේ යදවුම් ටික ක්‍රියාවලියට දානවා ක්‍රියාවලියෙන් අපට නිමෙවුම් විදියට ඔය ටික ලැබෙනවා right ලියාගමු නිබන්ධනයක් තියෙනවා නිබන්ධනය හරි බලාගෙන ලියාගන්න මේ ටික අකුරු පැහැදිලිව වඳිනා යදවුම් දින පුතේ මොකද ලියාගන්නේ කලමනාකරන ගිනුම් කරණය කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලිය යදවුම් මේ ක්‍රියාවලිය නිමෙවුම යදවුම් විදිහට දින පුතේ ඓතිහාසික තොරතුරු පුරෝකථනය කළ තොරතුරු ඓතිහාසික තොරතුරු පුරෝකථනය කළ තොරතුරු ක්‍රියාවලිය තුල දින පුතේ සැලසුම් කිරීම අයවැය සැකසීම පාලනය කිරීම සැලසුම් කිරීම අයවැය සැකසීම පාලනය කිරීම නිවැය විදිහට දින පුතේ මොනවද අයවැය ලේඛන ගිනුම් කරන අනුපාත පොදු කාර්ය විභජන පත්‍රිකා පොදු කාර්ය විභජන පත්‍රිකා ආන්තික පිරිවැය කරන තොරතුරු ආන්තික පිරිවැය කරන තොරතුරු අවසානෙක ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු right එතකොට මේ ක්‍රියාවලි දෙක ඔකටිට අඳගන්න දුන්නේ ඒක ටිකක් වැදගත් මොකද මේ ටික තමා පුතේ ඔකටිට ඉදිරියේදී මාතෘකා විදියට ලැබෙන්නේ ඉගෙන ගන්න හරිද ඒ හින්දා ඒක පොතේ ඇඳලා තියාගත්තා කියලා වැඩි නෑ ඒක හොඳයි ඔකටිට මොකද ඔකට දන්නවා එතකොට ක්‍රියාවලිය තුල ගිනුම් කරන තුර ඔකට ඉදිරියේදී මොනවද කරන්න හරි එහෙනම් ඔකට හැම වෙලෙම දැනුවත් වෙලා යන්න ගමන නේද ඒ කියන්නේ ඔකට අතරගමටම යන්න පුළුවන් අතරමඟ ඉඳ වෙන්නේ නෑ පුතේ නේද කැම්පස් එකටම යන්න පුළුවන් මේ විදිහට ගියාම අතරමඟ ඉඳ ඕන වෙන්නේ නෑ මොකද හරියට දැනගෙනයි ඔකට ගමන යන්නේ නේද එහෙම තමයි යන්නත් ඕන වෙන්නේ right ोरगतरुंद මේක දෙන්නම් මං ළමයිට බලන්න ඔකට්ටේට මං හිතනවා තේරෙන්න ඇති කියලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා කියන්න මොකද
මේ බේසික් එක පුතේ ළමයිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන account එක. මොකද අපි මේ අවුරුදු ගානක් ඉගෙන ගන්නන තුල අපි දන්නවා ළමයිට මේ පදනම හරියට වැටුනොත් තමයි ළමයි පුතේ ඒක උඩ ළමයි ලස්සනට තමන්ගේ අධ්‍යාපනය ගොඩනගා ගන්න. නැත්තම් පුතේ ළමයිට උදේට පන්තියෙන්ට හිතෙන්නේ නැහැ. පන්ති තියෙන දවස වෙනකොට හිතෙන්නේ නැහැ මෙලෝ දෙයක් කරන්න. නේ ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැහැ. ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. අයියේ කියලා දෙන දේවල් තේරෙන්නේ නැහැනේ. තේරුම් නැතුනම නිකන් අnder දෙමල වගේ. නේ එහෙනම් මේ පදනම හොඳට දාගන්න මුල් පාඩම් ටික අනිවාර්යයෙන්ම cover කරගන්න ඕනේ. ඉතින් අපි මේ ඔක්තෝබර් මාසයේ පන්ති ටික කරනවා. ඊට පස්සේ ඉතිරියට අපි දිගටම පන්ති ඔකට්ටිය A level කරලා ඉවර වෙනකන් ඔකට්ටියට මේ පන්ති ටික කරනවා දිගටම. ඒ හින්දා අපෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කෙනා පණිවිඩය දෙනවා. ඔකට්ටික යාළුවන්ටත් මේක හඳුන්වන්න දෙන්න අපේ විෂයන් තුනම කරනවා කියලා කියන්න හොඳ ප්‍රවීණ ගුරුවරු ආර්ථික විද්‍යාව උගන්වන ටීචර් හොඳ ප්‍රවීණ ගුරුවරේ ගුරුවරියක් බොහොම ළමයින්ට ලෙන්ගතුව ඔකට්ටියට මොන ප්‍රශ්නයක් ටීචර්ත් එක්ක කතා කරන්න පුළුවන් මගෙත් එක්කත් එහෙමයි මොන හරි ගැටලුවක් තියෙනවා අපෙත් එක්ක කතා කරලා ඒවා විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් හරිද පුතේ රයිට් ඊට පස්සේ මේකට අදාළව තව කොටසක් අපිට තියෙනවා ලියාගන්න ඉස්තා මාක් එකක් දාලා යටින් ඉස්තා මාක් එකක් දාලා ලියාගන්න මේක ලියන්න මූල්‍ය ගිනුම්කරණය හා මූල්‍ය ගිනුම්කරණය හා කලමනාකරණ ගිනුම්කරණය අතර වෙනස්කම් ඕකේ MCQ පේපර් එකේ වගේ අහන්න පුළුවන් පුතේ ප්‍රශ්නෙක වෙනස්කම් හරිද වෙනස්කම් බලන්න ඔකටගේ නිබන්ධනේ මම අවසානයේ දාලා තිනා මේ පාඩමේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් නයිට් අපි එහෙම අම මාතෘකාවක් අවසානයේදීම අපි ප්‍රශ්න සාකච්ඡා කරමු පසුගිය විභාග වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න පසුගිය වාර විභාග වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න මේ මාතෘකාව සම්බන්ධයෙන් ඒතර ඔකටට පූර්ණ අවබෝධයක් පුතේ ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳ පූර්ණ අවබෝධයක් ලබා දෙනවා මේ අපේ පාඩමාලාව තුළ හරිද එහෙනම් ඕන කෙනෙකුට විශ්වාසයෙන් මේක කෙනෙකුට තහවුරු කරන්න පුළුවන් ලියාගන්න වෙනස්කම් රයිට් මෙන්න මේ වගේ වගුවක් හදාගන්න රයිට් අපි මේක වගුවකට දාලා හදාගමු එක පැත්තක් ගන්න මූල්‍ය ගිනුම්කරණය මූල්‍ය ගිනුම්කරණය අනිත් පැත්ත ගන්න පුතේ කලමනාකරණ ගිනුම්කරණය කලමනාකරණ ගිනුම්කරණය වෙනස් කන්ටි රයිට් හරි අපි එකින් එක ලියාගෙන යන මූල්‍ය ගිනුම්කරණය කලමනාකරණ ගිනුම්කරණය හරිද පුතේ රයිට් ලියන්න පළවෙනි වෙනස මූල්‍ය ගිනුම්කරණය පැත්තේ ලියාගන්න ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගන්න මොනවාද මූල්‍ය ගිනුම්කරණය පැත්තේ ඉස්සරම ලියාගන්නේ ऐतिहासिक वराहन लिया अतीत वराहन अतीत ऐतिहासिक वराहन अतीत तुरतुर पवन योदागाकरण ऐतिहासिक हा पुरोकथन तुरतुर नहीं अभी क्यों कलमनाकरण गिन यदो विधि गण देव ऐतिहासिक हा පුරෝකතනය කළ තොරතුරු ඓතිහාසික හා පුරෝකතනය කළ තොරතුරු යොදා ගන්න ඓතිහාසික කියන්නේ අතීත තොරතුරුයි අනාගත තොරතුරුයි දෙකම යොදා ගන්න පුරෝකතනය කළ තොරතුරු යොදා ගන්න මොන එක වෙනස දෙවනි වෙනස දෙවනි වෙනස කියන්නේ आयतने अभ्यंतर पार्श्वयंत मेन्म आयतने अभ्यंतर पार्श्वयंत मेन्म बाहिर बाहिर पार्श्वयंत बाहिर पार्श्वयंत तोरतुरु इदिरी पात्केरे मूल्य गिनुंकरने पर तोरतुरु इदिरी पात्केरे अभ्यंतर में इनमें बाहिर पार्श्वे अंडर तो तुरु इधरी पात केरे कलमना करने का तिरिया गंडे आयतने अभ्यंतर पार्श्वे अंवन आयतने अभ्यंतर पार्श्वे अंवन कलमना करुंड पमनक तुरु तुरु इधरी पात केरे आयतने अभ्यंतर पार्श्वे अंवन කලමනාකරුවන්ට පමණක්
තොරතුරු ඉදිරිපත් කෙරේ. පමණක් තොරතුරු ඉදිරිපත් කෙරේ. හරි. තුන්වෙනි කරුණ. එයා ගන්න නේද දරුවෝ. තුන්වෙනි කරුණ. ගිනුම් කාලච්ඡේදයක් සඳහා තොරතුරු ඉදිරිපත් කෙරේ. ගිනුම් කාලච්ඡේදයක්. ගිනුම් කාලච්ඡේදයක්. කැම්පස් පීරියඩ් එකක් නිශ්චිත. ගිනුම් කාලච්ඡේදයක් සඳහා තොරතුරු ඉදිරිපත් කෙරේ. ඒ මූල්‍ය ගිනුම් කරන එක. කලමනාකරණ ගිණුම් කරණය පැත්තේ ලියාගන්න කලමනාකරණයට තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී කලමනාකරණයට තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඉදිරිපත් කිරීම කරයි අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඉදිරිපත් කිරීම කරයි. හරිද? අපි වෙනස්කම් තුනක් ලියාගත්තා. හතරවෙනි වෙනස ලියාගන්න පුතේ. හතරවෙනි වෙනස්කම කියන්න ගිනුම් කරන සංකල්ප අපට ඉගෙන ගන්න තියෙන දේවල් ඉස්සරහට ගිනුම් කරන සංකල්ප නීති රීති ගිනුම් කරන ප්‍රමිත සම්ප්‍රදායන් සම්ප්‍රදාය ගිනුම් කරන සංකල්ප නීති රීති ගිනුම් කරන ප්‍රමිත කමා සම්ප්‍රදායන් යොදා ගනි මූල්‍ය ගිනුම් කරන්නේ පුතේ ඒවා යොදා ගන්න වෙනවා අපට යොදා ගනි හරි කලමනාකරණ ගිනුම් කරන පැත්ත ලියා ගන්න හතරවෙනි කරුණ විදිය කලමනාකරණ ගිනුම් කරණය පැත්ත ලියා ගන්න. ගිනුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත ගිනුම් කරන සංකල්ප නීති රීති ප්‍රමිත ආදිය අදාළ නොවේ. අදාළ නොවේ. හයිත් එම අපි කලමනාකරණ ගිනුම් කරමේ කියන කොටස ඉගෙන ගන්නකොට මේ දේවල් අපි හොඳට ඉගෙන ගන්නවා. මූල්‍ය ගිනුම් කරන්නේ තුලදී අපි ඉගෙන ගන්නකොට මේවා ඉගෙන ගන්නවා වෙනම. දැන් මෙතෙන්දී ආයෙම වෙනම පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගිනුම් කරන ප්‍රමිත සංකල්ප කියන ඒවා වෙනම පාඩම්. right? අපේ සිලබස් එක තුල තියෙන වෙනම පාඩම් ඒකට. right? ඒ හින්දා අපි ඒ අවස්ථාවවලදී ඒවා උපරිමයෙන් සාකච්ඡාවට භාජනය කරනවා. හරිද පුතේ? right. එහෙනම් අපි අද ගිනුම් කරණය පිළිබඳ මූලික හඳුනා ගැනීමක් කරා. right මීට අමතරව අපිට තියෙනවා තව ගිනුම් කරන පරිසරය සහ ගිනුම් කරන සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ගන්නද අපි ගත්තේ මේ මූල්‍ය ගිනුම් කරණය සහ කලමනාකරණ ගිනුම් කරන ක්‍රියාවලිය වෙන වෙනමනේ. එහෙම නැතුව සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ගන්න තියෙනවා සහ ගිනුම් කරන පරිසරය පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න තියෙනවා. ඒතර ඒක ලබා ගත්තට පස්සේ අපේ පළවෙනි පාඩම අපට ඉවර වෙනවා. right අද අපිට ඉවර කරන්න තිබ්බා මේ පාඩම මොකද අපි පළවෙනි පැය භාගෙන් විතර ගත්තා ඔකට්ටියට විෂය සම්බන්ධයෙන් සහ අපේ විභාගයේ සම්බන්ධයෙන් උත් ඔයාගේ මේ අවුරුදු දෙකේ ගමන පිළිබඳ පොඩි අරමුණක් පිළිටුවා ගන්න සැලසුමක් හදා ගන්න නේද ඒ කියන කාරණා ටිකට අපිට පද පැය භාගයක් විතර කැප කරන්න සිදු වුණා ඒ හින්දා අපිට මේ ඉතුරු මාතෘකා දෙක අද ඉතිරි වෙන්නේ right අපි ඊළඟ දවස් මේ මාතෘකා දෙකත් ඉවර කරලා ඒකට අදාළ ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරලා ඊළඟ දවසේදී අපේ දෙවනි මාතෘකාව අපේ සිලබස් එක තුල තියෙන දෙවනි මාතෘකාව ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට
එහෙනම් මේවා බොහොම සරලව කට්ටියට බොහොම තේරෙන විදිහට රයිට් මේ මුල් පාඩම් දෙක තුන සාකච්ඡා කරන්න ඕනේ රයිට් එහෙනම් ඒ ටික අපි සාකච්ඡා කරගෙන යමු රයිට් අද කට්ටියට පොඩි අවස්ථාවක් දෙන්න මොකද කියන්නේ අද ඉගෙනීම සම්බන්ධයෙන් මොන හරි අදහසක් තියෙනවද ඒ සම්බන්ධයෙන් මට දැනුවත් කිරීමක් කරන්න නේද සියලු විෂය කරුණු අද දවසේ අදාළව සාකච්ඡා කරලා ඉවරයි ඊළඟ දවසේ පුතේ ඊළඟ සිකුරාදා අපි සුපුරුදු වෙලාවට 4ම පන්තිය පටන් ගන්නවා ඒ හින්දා ඒ වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න එතකන් මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක පොඩ්ඩක් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න උත්සාහ කරන්න මොකද ලෙඩේ තාමර අලු යට ගින්දර වගේ පවතින නිසා හරිද පුතේ එහෙනම් අපි අදට පන්ති කටයුතු අවසන් කරමු සියලු දෙනාටම සුබ රාත්‍රියක් අයිවෝවන් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න කින පණිවිඩය නැවත මතක් කරමින් අද පන්ති කටයුතු අවසන් කරමු